සාමාන්‍යෙන් පොතක තියනවා මෛත්‍රී භාවන වඩම් පොතේ තියනවා. ඒක ගුරුවරයත් උගන්නනො. ළමයත් කියනවා. සියලු දේ කටපාඩනොත් කරනවා. හැබැයි කිසිම කෙනෙක් තැනක වාඩි වෙලා විනාඩි දහයක් පහලවක් දෛනිකව මේ මෛත්‍රී භාවන වඩන්නට ඒ තැනට අපි අරගෙන යන්නේ නෑ බුදු දහමට අනුව බුද්ධ ධර්මයට අනුව යම්කි සාහිත්‍යයක් නිර්මාණය වඋනාේරට. සාහිත්‍යයක කියන යහපත්්දේ. යහපදදේ ක්‍රියාත්මක කරලා අපේ ජන ජීවිතය ගොඩ නගාගන්න. ජන ජීවිතය ලස්සන කරගන්න. දැන් අපේ ජාතක පොතේ තියනෙනවා මහස සුපින කියල ාතකය. ේ ජාතකය මංහිතනි මේ කාලේ හරිම ජනප්‍රියයි මොකද මහා සුපින ජාතකයේ දමයි දැන් මේ අවදිය ක්‍රියාත්මක වෙන්නේ. අයිබුවන් පින් බර සන්දිහපක්වේවා ඔබ සිලුදනටම අපි වෙනද වගේම. ද සම්බුදු තෙමගුල සිහිපත් කරමින් පවා අපට අමත කරන්න බෑ අපට ඓතිහාසික වගකමක් තියෙනවා මේ රට යහපත් කිරීමේ මේ රට සුවපත් කිරීම දැවෙන තැබෙන රිදුුණු සිතට බුදු දහම ළඟාවන්නවා වගේම මේ පීඩාකාරය සමාජයේ මේ පිඩාවෙන් ගලවා ගැනීමට අවශ්‍ය සමාජ දේශපාලනි කාරණත් හද වගේ දවසක අපට අමත කරන්න බෑ. එනිසා මුළු දවස පුරා අපිගාව සමස්ත සමාජය පුා බෞද්ධ සංස්කෘතිය පුරා විහිදුුණු මල් සූන්ද සිල්සූන්ද වගේම සමාජයේ සුවපත්කිරීමට අව්‍ය ආධ්‍යාත්මික ගුණ වගාව මේ සමාජයේ වෙනස්කිරීමට අව්‍ය දර්ශනික හැරවුම පිළිබඳ කතා කරන්නට හොඳම දවස අද කියලා අපි කල්පනා කරන. එනිසා අදටකක් වෙනස්විදේකට හැඳුන් නොත් රටහදන වේදකාව රටහැදීීම සඳහා පාර්රමිතාපුරණ මිනිසුන්ගේ වේදකාවක් නන්න අද සජී විසංවාදයකනෙ. රටපුරායින්න බොහෝදනෙක් ඇලුම් කරන ආදරය කරන ආශිර්වාාධ කරන වැඩසරහන අද බඩසරහ රංග්‍රෂශ්ි ලංකරූපවාහිනේ දීර්කාලයක් ඔබත්තකමේ කතා බහයෙන්වා අපි එකතු වෙමු අපි රැස්වෙමු අපි ධාර්මිකවහිතමු අප මෙත් සිත් පතුරවාලමින් අබිහිංසාබ පදනම් කරගත්තු මහා සමාජ වෙප්ලවයකට අපට යන්න සිදුවේවි. ඒ සඳහා පූර සූදනම්වීම් හැටියට තමයි අපි මේ අපේ ජීවිතය අපි පෙළගස් ගන්න හිත හිතන්. එකක් තම අපි කියවම්, අප දේශපාලන කේවම්. අපේ ආර්ථිකය සම්බන්ධව සමස්ථ විෂයයක්ක්ෂේෂත්‍රයන් පිළිබඳව අපි අත්පත් කරගන්න ඥාන දහරාවන්. එ ඥාන පද්ධතිය හරි වටිනෝ. අදවාගේ දවසක අපි හොඳටම දන්නවා. මිනිසුගේ නැනගුණ පුහුණු කරේ මැතුල තමයි මේ ජීවිතය කොයිබට යනවද කියනක තීන්දු කරන්නේ. අපි සත්පුරුෂයන් වීමට අවශ්‍යනං අපි සත්පුරුෂ දේවල් ඇසුරු කරන්නට අවශ්‍යය. නිසාට එලියෙන් යෝජනා කරන්න මොවාද. අප හැමදේ ඇැතුළේ අසත්පුරුෂ ධර්මතතාහා සත්පුරෂ දේවල් අප පුරදු කරනවනන් අපි අපේ මාවත තියෙන්න්නේ ඉතාම අඳුරු දිහාාවකටැ අගතයට යනවද ප්‍රගතියට යනෝද කියර තිීදු කරන්නේි එනිසාමේ නිසුවා උප සහ මරණ අතරගිවන ලාවකාශය ඇතුළේ උන්ගේ ජීවිත සැපවත් කර ගැනීමට සුවපත්කිරීමට අවශ්‍ය කාරණා සම්පාධනය කරන්න වනේිහි අපි තිනම් සසර ගමනේ දී එක් නවතැන් පළක තමයි මේ ඉන්නේ. ඔබට අවස්ථාවදදී ලතිෙනවා ඔබ හරි පින්වත් මේ හොඳට ඇසපේන මා කියන දේ හොඳට කං බෙරට ඇහෙනවා ඒඒ සං්ඥා මනස කලා ගමන් කරනවා මන සඇතුලේ ඔබට අලු සි බිලි හදෙනවා. මිනිසා අපි තාම වාසනාවන්තයි අපිටික් අද සම්බුදු තෙමකුලත් අදාළ කරගනිමින් අපිහිතු අපේ මාතෘකාවටිකක් අධ්‍යාත්මික පැත්තරගෙන් එසා මාතුකවිට තරගත්ත අධ්‍යාත්මික මිනිසා නිර්මාණය කරන්නේ කෙසේද කෙන අභියෝග. රටක් හදනවා ගොඩු නැගිලි අදනවා පාලං හදනව ආගුවන්තුට පුොළොවල් හදන්න පුළුවන් වරායවල් හදන්න පුළුවන් හැබැයි හද්‍යාත්මික මිනිසා. අපි සාමන්්‍යකෙන හිතක් පපුුවක් ඇති මිනිස්සු රටට අවශ්‍යයි. ඒ තමයි අපේ කියවීම ඒ මානුෂීය ගුණදහම් එගේ මනුෂත්වය තින සකලවිධ පුරු ශාර්තයන් අත්පත් කරගත්තු මිනිස්ස අශ්‍යයයිට ඉඩකඩක් යානවාහන ගේදුර මිලමුදල් අත්පත් කරගත් විතරක් නැවේ ඒ මිනිස්සුන්ට සදාකාලික සතුටක් ලැබෙන්නේ නෑ. එස කොහොමද මේ ආධ්‍යාත්මය පපුහුණු කල් එහි යම ප්‍රෂාතය සමස්ථ මනුෂත්‍යේ පුෘෂාර්තයන්ත්පත් කරගත්තු මනිස්සු නිර්මාණය කරන්නේ. අභියෝගයක් මනට ළුවන් නිසා අපි මේ සාකච්ඡාව මේ සංවාදය ඔබට ගෙනට බහම ගෞරුවෙන් අරාධනා කරා අනුරාධපුර කාටගස් දිගලිය කෝන් නැවස්ත්‍රී මුචිලින්දදාරාමාම දිිපති කෝන්ව සිද්ධාර්ථ විද්‍යාලේ විදුහල්පති ශාශ්‍රපති අවසරයි නම කියන්නට. පපුජ රමපතානයේ සුමඳ තිරරි ගෞරුණනය ස්වාමින්න් වහන්සේට වහන්සේ වැඩම කළලා අදවසේ අප පාදනමස්කාර කරමින්ට වහන්සේ පිළිගන්න කම ති අවසර ප හමුදුනය. එතක අපි සදහම් යාාත්‍රාවක් නතන් ධාර්මික මුහුණුවරක් හටට දෙස බස රැස සුරක්ෂත කරමින් සම්බුදු සසුනේ චිරස්තතිය සඳහා කටයුතු කරමින් බුදුදහමය තියන ධර්ශනික පසුබිම කොහොමදමේ මනුෂ්‍ය සමාජයේ නගා සිටුවීම සඳන්.ත මිනිසුන් මීට වඩා ඔසවා තැබීම සඳහා පාවිච්චි කරන්න. අපේ හොහේ දුවනවා ඊට වඩා වෙනස් ආකාරයකෙන් බුදු දහමේ අස්පර්ශෂත උරුමයන් අපට තේනෙනවා අපේ ජවිත ඒ පිළිබඳව දීරකාලයක කතිකාවකින්න අපිත් එක්ක ආයතනකේපයක් විශේෂයෙන් හපුතලේ නිකපුත භික්ෂූ පුුණු අභ්‍යහාස විද්‍යාලයේ ලෙක්කාධිකාරී තුමන්. අපි ඒත්තෙකම අනුරාධපුර ශ්‍රී ලංකා නේපාල මිතරත්තු සංසදය සබන්ධිකාරක තුමාන් ට කටිතුකරව ශස්ත්‍රපතිය කතිකාචාරය වජිර රූපසිංහ මහතා මේ කතා බහය ඉන්න නිසා එතුමට අදවාගේ දව තුමා අමත කරන්න බැහැ මේ ශාසනිිකම මෙහවරේ පුරෝගමි මෙහවරක් ඉටු කර නායගේ කැටිර වජිර රූපසිංහ මහත්ම අපි ඔබතුමා වත් බොහොම ආදරීම පිළිගන්නවා මේ පින් බර දවසේ. අපි ගෞරනය ස්වාමීන් වහන්සේට අපේ ඇරයුම් කරනවා මේ අදවාගේ දවසක මේ ශ්‍රී ලංකාව ජීවිතවලට මේ අපේ ජීවිතවලට හැමෝගිම ජීවිතවලට මේ ආධ්‍යාත්මය අත්පත් කර ගැනීමේ අවශ්‍යතාවයක් තිබෙනවාද දැන් අවශ්‍යද නැද්ද දැන් අපිඉන්න තැන මොනවාගේද. අපේ එතිනින් සංවාධ ආරම කරු. තෙරවන්සරණ ප්‍රාර්ථනා කරනවා අපේ කතිකාචාර්යේ වජිර මැත්තුමාන්ඒවගේම අපේ නිවේදක ගමගේ නැතිතුමාන් ඔබ දෙපලටම තුනුරුවන්ගේ ආශිර්වාදේ ලබේවා කියලා පාර්ථනා කරන ගමක් අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන මාතෘකාව ඉතාම කාලීන මාතෘකාවක් හැටියට අපි විශ්වාස කරනවා බුදු දහම තිබෙන අධ්‍යාත්මික පෞරුෂය. ගොඩ නගාගන්නේ කොහොමද කියන කාරණය සහ අධ්‍යාත්මික මිනිසා නිර්මාණය කර ගැනීමේ දී අපිට තියෙන කාරිභාර්ය ොමක්ද කියන එක පිළිබඳව සංවාධාත්මකව අද දවසේදී අපි කතා කරන්නට බලාපුොරොත්තු වෙන්. එතනදී අපිට විශේෂයෙන්ම මුල් බුදුදහම සහ වර්තමානයේදී ජනප්‍රිය බුදු දහම කියලා පිට දෙකක් මුණ ගැහෙනවා. එති මේ ජනප්‍රිය බුදු දහමට මිනිස්සු ගඩක් කහැමති. ඔවුන්ගේ අධ්‍යාත්මය පිළිබඳව නෙවෙයි ඔුන් ප්‍රශ්න කරන්නේ. ඒ ජනප්‍රිය බුදු දහමත් එක්ක ඔවුන්ට ඒ මුොහොතේදී ලැබෙන යම්කිසි ආස්වාදයක් පිළිබඳව සතුටක් පිළිබඳව ඔුන් විශ්වාස කරනවා. ඒවගේ ඒ තුළ රැඳී සිටින්නට බලාපොරොත්ව වෙනවා. මුල් බුදුදහම තියෙන යාධ්‍යාත්මික සුවතාවය නිර්මාණය කර ගන්නට යාමේදී අපි දන්නවා අපේ බෝසතාාණන් වහන්සේ දුස්කර ක්‍රිය කළා වසර හයක දුකර කාලසීමාවක් ගත කරලා ඒවගේම අසංකේ කල්පලක්ෂයක් පාරමිතාපුරලා මේ ලෝතරා බුද්ධත්වයට පත්වයෙන්න්නේ. ඇදවටේ කටුකත්වය අත්තිඳින්නට අපේ වර්තමාන සමාජය කැමතිනහ. මෙන්න ආකම ඇත්ත නිසා ආධ්‍යාත්මය පැත්තකින් තියලා ඔවුන් පොරුදු වෙලා සිටිනවා මේ ජනප්‍රිය බුදු දහමත් එක්ක ඔවුන්ගේ ජීවිතය ගත කරන්න. එතනද බුදුදහමේ මූලික හරපද්ධතිය විනාශයට පත්වෙනවා කියන එක තමයි අපි අදදැකීමෙන් දන්නේ. ඉතින් එනිසා මංහිතන්න විශේෂයෙන්ම මෙවැනි වැඩසටහන්වලින් අපි මිනිසුන් දැනුවත් කරන්නට ඕන. බදුදහම මූලිකහරයමකදද. එවගේ මේ තුළින් ආධ්‍යාත්මික ජීවිතයක් ගොඩනගා ගත්තහම ඒ ලැබෙන සුවය මකද්ද කියන එක. මේ ජනප්‍රිය බුදු දහම තුළත් තියන්නේ ඇත්තටමාපි කල්පඩා කලා බැලූ ඇ්දුක. අවසානීදී අපිට ඉතිරිවෙන්නේ ඒ දුක පමණයි. ඉති ඒ දු බුදුරජාණන් වහන්සේ නැති කරලා අධ්‍යාත්මිකව සංවර්ධනය වෙලා. විමුක්තිය කරා ගමන් කරන්න කොහොමද කියනක පිළබඳ විතා පැහැදිිව දේශනා කරලා තියෙනවා. මෙන මේ දේශනාව අප පැත්තකින් තියලා දුක පිටි පස්සේ ගමන් කරන ස්භාවයක් තමයි වර්තමානීදී අපි දකින්නේ අප අ එක හරි වටින ප්‍රවිශ්ටයක් කියල මට හැගෙනවා අප හාමුරුනේ දැන් එකක් තමයි. අපි විශ්වාස කරන දර්ශනය දැන් අපිට හිතන්න පතන්න පුරුදු කරන වට පිටාව ඇහදිලතය නො මේ සමාජයේ අධ්‍යාපනය මාධ්‍ය වෙළඳ පොළො වගේ දේවල් ඇතුළ මේ කල්පනා කරමගින්න අපේ ඔවුව වෙහෙසමඟින්න. එ පරටේ බහුතරයක් මේ මේ සන්දේශෝල බහුතරයක් අපි පොළොඹ වන්නේ තෘෂ්නාව දිාවට පොළම්ඹවන ආශාව වගා කරන අපි ඔලුවල. හැබ බුදුදහමේ වහන්සේකව කාරණාව බුදුදහමේ මූලි හරය තමයි. ්‍ර්ාවක් නිසාාව බැහර කිරීම මෙ මේ දුකට මුල තෘෂ්ාවය තෘෂ්ණාවෙන් මිනිසා බැහැරකිරීමෙන් ඔන්න සන්තුට්ටි ඇති වෙනවා. අපේ නිදහස නිවන කරා ෑේ දොරට වීවර වවා හැබැයි නිවන්දොරට ක්කොම වහලා අප පිහාමුදුරුවුණේ අපි මහා වෙළඳ පොලක මහා ආශාවන් සහිත කාමබෝගී ජීවිතයයටට අපි පොළොබෝලතිය දැන් ඇැම පෙළබුම් කාරයෙක් සාධක ොදධක අහඳුරගැීම හරි වටන අපිහාදුරුණේ. අපිට අපි හ ඊ ලගටේදේ තන ප්‍රෂ්්‍රයී ජිරපසික හත්ම න්තනෙ ං ොබගේ අරම් කරන්න කතාව දැන් අපි වදින වදේ පැත්තකට. අපේ හිත දෙකට බෙදුවත් මමක කරනවාද නැද් මම මේක මිලදීගන්නවද නැද්ද ම මේ මත ආශාවන් මත වැතරේෙන් නොද තම මේ ආශාවගෙන් බැහැර වෙනවාද. මේ ට පිටාව ජයන්න ජයගන්න කොහොමද එක තමයි අප හිතන මූලිකු ප්‍රශ්නය අදවසේ ආධ්‍යාත්මය ප ද කිය විනිශ්ෂ කරන්න තෙමගුල සමර අදවැනි වෙසක් පුන් පොහෝ දවසක මේ උතුම් මාතෘකාවක් ඔබතුමාද අප ජනගත කිරීමට සූදානම් වෙන්නේ. එනිසාම පනමම අපේ හිතවත් ගෞරුවනීය රඹ පපුතානේ පන්ඩිත හමුදුුවන් වහන්සේගේෙන් අවසර පතනවා ඒවගේම අපේ හිතවත් සුපුරුදු අපේ ගමගේ මැත්තුමනි බරතමානයේ ඔබතුමා ආහම ප්‍රශ්නයට උත්තරයක් කතා කළොත් පැහැදිලිවම අද අපි උඩු යටිකුරුවවෙච්ච ජනසමාජයක් තුළ ජීවත් වෙන්නේ හොඳ අපිට මට මතක් වුණේ ඔය ඔබතුමා කතා කරනකොට චාර්වාක දර්ශනය කියලා අපි ගැ ගත්තා බෞද්ධ සංස්කෘතියේ සට සාතෘුවරුන්ගේ කෙනෙක්ගේ දර්ශනයක්. ඒ දර්ශනය තිබුණ වාකයක් ජයාාවත්්ජීවේ සුකන්ජීවේත් රිනංකුත්වා ගුතන් පිබේත්. බස්මේ භූතස්්‍ය දේහස්්‍යය පුනරාගමනක් කෘතක්. ඉන්නකං ජීවත්වෙලා ඉන්නකං කාල බීලා නයටහරිකමන්නෑ ගිතෙල් කාලා පුළුවන් තරන් සැපවිඳ පල්ලා හනරාගමනං කෘතක් මරණයෙන් පස්සේ උප්පත්තියක් තියනවද නැද්ද කියලා කවුද දන්නේ. මෙන්න මේ චාර්වාක දර්ශනයට තමයි අද. පැලිම පේනවා අපේ ජන සමාජයේ විශේෂෙන්ම බෞද්ධ ජන සමාජයේ ගමම් කරන පල පපුරවශසිය කියල න්ති ප්‍රර්වශයට පැහැදිලිවීම. එතකොට ගමගේ ඇැත්තුමනි ඔය මාතෘකාවට කතාකොත් හොඳ ප්‍රවේශ අපිට දෙන්න පුුවන් හේතුව දැම් බලන්ඩ අද මේ ජනසමාජයේ බොහෝ බෞද්ධ මිනිස්සුන්ගෙන් අපි අපි ආශ්‍රය කරන ආශ්‍රයේ නිශ්‍රය කන බෞද්ධ උපාසකම්ම කෙනෙක්ගෙන් උපාසකයගෙන් එහම නත්තන් සමහට උගත් නූගත් ඔය කාගෙන් එහුවත්. සම්බුද්ධ ශාසනය කියන්නේ මොකක්ද දෙන උත්තරේ මොකන්ද දානයයි බනයි පාන්සකූලයයි පිරිතයි ධනේ බණ පාන්සකූලය පිරිත ද සම්බුද්ධ ශාසනය කියන්න. නෑ බුදුරජාණන් වහන්සේ එක පැහැදිලිව අපිට දේශනා කරලා තියනවා පැහැදිලිත්තා සරල උන්වන් සරල දේශනාවකි මේ මේ සියල්ල මානු සංස්කෘතින් තමයි. ඒ එ පුරුෂාර්තයට යඩ තියෙන පාරවල්. නමුත් මේ පාර පැහැදිලි වෙලා නෑ මේ කාටවත්. ගාග දෙනකුට පැහැදිලි වෙලා නෑ. හැම කෙනෙකුටම නෙමෙයි. සබ්බ පාපස්සා කරනං කුසලස්ස උපසම්පදා සචිත්ත පරයෝදපනං ඒතං බුද්ධාන ශාසනම්. සියලු පව් අතහරින්න කුසල් සංවර්ධනය කරගන්න කුසල් වඩන්න සිත දමනය කරගන්න අන්න එතන තමයි බුද් සාසන තිය. මේ සියලු පවු් අත්තරීම තුළ අපිට තියනවා පැහැදිලිවම අපේ බෞද්ධ ගිහි සමාජයට විශේසයෙන්ම සිංගාලූවාද සූත්‍රේ තියනවා, පරාබව සූත්‍රයේ තියනවා වැ්‍යග්ගපජ්්‍ය සූත්‍රී තියනවා. මේ වගේ සරල දශ උන්වහන්සේේ ජන ජීවිතයට බෞද්ධ සමාජයට අපට දේශනා කර තියනවා. ඒත් ඒත් අපි පවට පොබෝන පොළඹෝනු. ඒවගේම ගමගේ මැත්තුමනි. අපි සියලු කුසල් සංවර්ධනය කරන. ඇයි අපිට දැන් අපි කියවනේ බුදු දහමේ පුරුෂාර්තයම වන්නේ සීලය සමාධිය ප්‍රඥාවකිල් මෙතැන්ට යන්නේ කොහොමද. මේ කුසල් සංවර්ධනයෙන් අද වෙලා තියන්නේ බොහෝ දෙෙනෙක් බලාපොරොත්තුවෙන්නේ සාදු සාදු කියන හඬින් පින් අනුමෝදනාව. මේ පින කියන වචනය තුළ තමයි, අද මටනම් පැහැදිලි වෙන්නේ බොහෝ බෞද්ධයන් ජීවත් වෙන්නේ. කුසලය කියන පදනම. ඒ බෞද්ධ දුරජාණන්හන්සේ දැම්ම නමුත් මේ කුසලේ කියන පද නම තුළ ජීවත්යෙන බොහොම සුළු පිරිසක්කන්නේ. සීලේ යනු කුමක්ද සීලය කියන්නේ බෘතයක්මනෙවෙයි. දැන් අපි තාවකාලිකව පොය දවසට ගිහිල්ලා පන්සලේ සිල් සමාදංගුණාට මේ අපිට නිවන්දකින්න පුළුවන්ද. බෑ සමහරවිට පන්සේ සිල් සමාදාන් වෙලා ගමේ තියන ඕප දූපටිකයිල්ල පුගේෙවල්ල තියන කතන්දරයින්නි වැඩිපුර ක වෙන්න. සාදු සාදු කිය ස්වාමින්වාන් සෙනමක් බණ කියනකොට දේශනාක් කනට ඒකාහග නිඳද ල අපි යම් කිසි සීලයක් පූර්ණය කරනවා කියලා හිතනවා. නමුත් මේ වෘතය මේක සීලයක් හැටියටම අපිට ගණ්ඩ බෑ ඇතකොට. මේක නිකං අරාපි ඔය අතරතුර ශික්ෂණකාමී නතම් මේ ගැන වටහගත් අවබුදධයෙන් ඉන්න ඇත්තින්නවන්න ඉන්න. සීයට අසුවක්කින්න. මං මේ කියන සුළු පිරිසක් තුලින් ඇතිවෙන හානිය විනාසය. ඇත්ටම සිල්ගන්න හොඳ පරික්කන්නවා හොඳ උපාසකම්මල සිල් ද සිල් ගන්ඩ යනවා කියනෙ සාමනයෙන් කියන ම හිම ගන්න පුලුවන්ද අපි ගන්නවා දනවාය කිය සක ත හො ොට ප්‍රශ්කතුම ඇැවේ දැ ිල් කියන එක ග්ඩ පුලුවන් දෙයක් නෙව මේ ගණ්ඩ බෑ මේ රකිින්ඩ වන දෙයක්. රැකිය ඒුතු දෙයක් ද අපි සිල් ඉල්ලන්න පුළුවන්. සිල්වතැක්ගෙන් සිල්ලල්ලඩ පුුව. අප වාමන් වවාහසේ සිල් ඉල්ලනවා. ම මේ ආවල් සීලේ මැටල් පංච සීලේ එමනැත්තං ආමබන්තය කියල අපි ආමන්ත්‍රණය කරලා ස්වාමිණ මට පන්සිල් දෙන්න ඔවහන්ස සම්පූර්ණයි හොඳයි ඒමයි කියල පිළියාරගෙන ඊළඟට අපි දස සිල්න්නම්ට සිල්නම් මේදි ඉල්ලන්ඩ පුළුවන්. සීලය කියන එක සමාදංවීමක් මිසක් අපිට ඒම ගණ්ඩ පුළුවන් දෙයක් නෙමේ. මේ අද ඔබතුමාගේ ඔය මතෘකාවයක තැනකට හොඳ තැනක් මම කියන්නේ. අද හැම දෙයක්ම අපි ගණ්ඩ පුරුදු වෙලාති. පිනත් ග්ඩ පුරුදවෙලාතින්විිනත් ගණ්ඩ පුරුදවෙලාතින්න සීලයත් ගණඩපුරදවෙල සමාධ සමාධී අපිට කොහොමටොත් ගණඩ බෑන් ඉති මෙතැන් අපි කොහොම දෙ අන්නේ මේක හරි යථහර්ථව සිතිය ුතු කාරණාවක් ඒවගේම අ අපපුරකිවදන් අපේ මූලික හරය මූලික පිළිගැනීම බුද්ධහමේ අකුසල්වලින් මහජනයාව සමස්ත ලෝකයාව බැහැරක. ඒ බැහැර කරන ගම මෙන්න විල්පය කුද්දෙන. කද කුල් සංවර්ධනල්ර්ධන එක මිත්‍යාවටයන් එපාැ මිත්‍යාවේ ඇලිගලී වාසයනොකර මහා විද්‍යාඥාන ටක් සහසලොස් චරණ ධර්මයන්ගේ යුක්තූ උන්වහන්සේගේ දේශනා කළ මගයන් අරිම පහහිම පෑදදිලි ඕගම මත දැන් පව් දුරු රීම කුසල් සංවර්ධනය කිරීම තුළ තමයි සමාධයටට යන්න තිය දේවල් ලොක්කම තියෙනෙ දැන් අපි කියනවා දසපාරමිතා චතුරාර්ය සත්‍යය එතකොට අස්ට ලෝක ධර්මය ආදී මේ බුදුදහමය උගන්වන ආර්ය අස්ටාංගික මාර්ගය මේ සියල්ලම තියෙන්නේ කුසල් සංවර්ධනය කියන තැන සමාධයට අන්න ඕන එතනින් මහිත ඊළංඟ පදේ හරිවැද සචිත්ත පරෝ ද පන ද මේ සියලු දේවල් කරන්නේ ඔබට මට තියෙනවා එක තැන හීලය කරන්න අමාරු ම තන කුලපපු වෙච්ච නාම්භෙක් වගේ අසාමන්්‍යින් කියන්න බොහම අමාරුවෙන් අපි ඔට්ටුවෙනවා හිත. මේ හිතට මේක විඳ කසල කානුලින් ගලනවන් නති පතා කසල. එතුවට මේ සිත පිරිසු කරගැනීමේ ක්‍රයාව හරි දැනල් වතු පිරිසුතු කරන්න අපි බොන්න හුනේත් ත පිරිසුදුන වතුර පිසු කරන්න තියෙන ඔපකරන සිත පිරිසු කරන්න උපකර නෑ සිත පිරිසු කර ගනීම කිය රන්නි කියලා හරි වට අපි සිත සිත කියන්නේ දූරන් ගමන් ඒ රග අසර ීරංග වහස හය හැම තිස්සෙම මන් කන්නන්නේ එකක් දැ අද සමාජයේ ගත්තාහම. ි බලමුක අපි දැම් වෙසක් බලන්න යනු කියලක් අපි දැ මේ වෙසක් කාලෙනෙ අද දැම් මේ මොන තරන් පිරිසක් මේ මහා පාරවල්වල ධනමාන ආදීවලට සංග්‍රහා කරමින් එතකොට දන්සල් වලට යනවා. දැන් අපි බොහෝ වෙලාවට දැන් අපි හිතනවා දන්සල්ලකට ගිහාම අපිට දන්සලෙන් කෑවහම යම්ගි සතුටක් ලබන ඇති බඩත් පිරෙනව ඇති. නමුත් එතනදී සිත පිරිසුඳදුවීමක් න්නෙන. න ද. හෝන මේ භාවිතය තිර මචනයක්ි දසලක් වදින්නයන කියලා දන්සලක් වඳින්න්න යනය කන අද කියන්නේ අද වඳන්නට යන්න දන්සල් අද කණ්ඩ යන්න ද අද දන්සල් දෙන්නේ ඉස්සර දසල් දීලා තියෙන්නේ අපි දන්න කාලෙ එහෙමයි හැත්තෑාව දසක අසුුවේ දසගේ වගේ දන්සල් දුනේ ධනපතිය. ධනපතියෝ තමන්ගේ අතිරික්තය පොසොන් එකට වෙසක් එකට පික් එක තු කරගෙන සහයෝග ලබාගෙන දුන්න ඒ තමයි ද දන් සැලකිවේ. ඇතු දුගී මගේ යාචකාද. මෙතැන්ද දුක්්පත් පොහොසත් අහල පහලායි කියලා බේදයක්ක්නෑ දුගියයි න්නෝ මගියයි නො මගිය වෙසක් බලන්න ය කෙන ඇන්න පුළුවන්. යාචකයව න්නවා. කන්ඩ නැතියයින්වා. සිගන්නුව මේ හැමෝටම දෙන පොදුවේ. අද දන් සැල බලන්න අද දැන් අපි මේ හිත ගැන කතා කරනකොට මේ හිතාපි කොතන්ට ගිනිියන්්ඩෝනේ හි ගිිය අන්ොන ලික. දහම තියෙන්නේෙ කොතනද එතන් හිත ගෙනියන්න ඕන දන්සලකට ගිහිල්ලවත් පසදසලකට ගිහිල්ලවත් කූඩුවක් බැලුව කියලා තොරනක් බැලුව කියලා. අපිට මේ සිත දමනය කරගන්න බැරි වුණොත් අපිට එතනින් කුසලයක් සංවර්ධනය වෙන්නේ න අවද සාමාන්‍යෙන් ඔබ සරලාර්තයෙන් වශාක්‍ය මංගල්ලේ. වෙසක්්‍යපු ගමන් ඔක්කෝට ම කලින් ඔලුවට එන්නේෙමනද තොරන් එන්න පුළුවන් කඩු න්න පුළුවන් කොඩි වැල්ෙන්න්න පුළහන් විදුලිබි ලුවෙන්න්න පුළුවන්. මහා ගෝෂාකාරය සබ්ද හන්න පුලුවන් තව තැංගුල පිටනනිට කරලා මේ නාග කන්නේෙන්නනවා කියා ඉ මේක විද විචූරණ මහා සල් පිලක් ඇතුලේ කොහම ද අප හදුරන අපි මේ නිර්වාාර ශන්තිය පිස කටයුතුර දැ තුම කියන කාරණය දී අපට බොහොම පැහැදිලි නිශ්ෂිතයි සම්බුදධ ශාසනය කියලා අපිට යම් හිතන්න සීමාවක් දීලාති නවා එකක් මේ පවෙන් අයින්ගන එක කුසේර යනකන අකුසලයෙන් බැරල කුසලේ කරා යනකක මේ මේ සඳහා පදන වෙන්න මේ සිත පිරිසුදු කරගන සිත දමනය කරන මේ අදාළ ගමන යන්ඩ ැ සරල කාරණයක්න බැලූ බැල්මට තකොට හාමුදුර මේ මහා සල්පි ලක්මිතු මක වූගේද මේ සමහට ශබ්ද දූෂනය වැඩීමම වෙන්න පුළුවන් අද වගේ දවසකෙන නිහට නිස්කලංක බෝමලූයට සද්ද වැඩින්න පුළුවන් අද මේ 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 ශික්ෂණය කහොම සමාජයටග එක එක මේ මේ කියන සැබෑ උබහන්සේ කිවවර අ්‍යාජ ජනප්‍රිය නොවන ධර්ශනික රමේ තියන බුද්ධහමට ප්‍රශ්නයක් නෙේද ඊට ගැටලුුවක් නෙේ ද ඇතටම මේ ධර්ශනික බුදු දහම වන තන් මුොල් බුදු දහමට මේක ගැටලුවක් නෙමෙයි මකද ඒ මොල් බුදු දහම පිළිපදින දෙස්විදෙස් විශාල දාක පිරිසක් ඉන්නවා අපේ ඔවුන් මේ අධ්‍යාත්මය ගොඩ නගාගන්න නම් එතන තියන්න මේ වානජකරණයට ලක්වෙච්ච. ස අධ්‍යාපනය තුළින් දහම් අධ්‍යාපනය ලබා ගැනීමට පෙළඹීමක් නොම ඇති සහ මේ වානජ කරණයත් එක්ක අ අපි කෙනවා හැල්මේ දුවනවා කියලා අන්න ඒ හැල්මේ දුවන පිරිසක් සමග තමයි මේ ගැටලුව අපිට ඇති වෙලාතින්. හිත පිබඳව කතා කරනේ දකට හිත පිළිබඳව කතා කරන්නොට සඳහන් වෙන එතාම ප්‍රසිද්ධ දේශනාවක්තමයි පබස්සර මිදම් භික්කවේ දං චිත්තං. තංචකේ ආගන්තුකේහි උපක්කිලිට්ටේහි උපක්කිලිස්සං. මේ අපේ හිත ගැන කියන්නේ. සාමාන්‍යයෙන් අපේ හිතහරි ප්‍රභහස්වරයි ප්‍රමාශරයි කලගැන ඉතාම පැහැදිලි. උදාහරණයකින් කියනා ගැම්බුරු ලින්ඳක ඉතාම පිරිසිුදු ජලය තියන ගැම්ඹුරු ලිඳක තියෙනවතුර වගේ මේ වතුර සෙල වෙන්න අපි උඩ ඉඳලා මුහුණ බැලුවොත් අපේ මුහුණ හොඳට දර්ශනය වෙන. එවගේම අවකාශය තුල තියෙන දේවල් මේ ප්‍රතිබිම්බයක් හැටියට මේ ජලයේ අපිට හොඳට පේන. යම්කිසි කෙනෙක් මේ අවස්ථාව උපයෝගි කරගෙන උඩ ඉඳලා ගල් කැටක් එහමනැත්තම් මොනව හරි මඩවතුරක් මේ ජලයට උඩ ඉන්ඳලා එකුතු කර එහෙම කරනගොට අර නිසලව තියන ජලය කළැඹෙන්ඩ පටන් ගන්න. දකට රැලි නගින. දකට මෙන්න ජලය තුලා රාපිට පිනිිච්චාපේ ප්‍රතිබිම්බය නොපෙනියන. ජලය කැලැඹීමට පත් වෙන. එතකොට මේක තමයි හිත පිළිබඳව ඉතාම පැහැදිිව දේශනා කල තියන්නේ පබාස්සර මිදම් භික්කව ධංචිත්ත මහනෙන මේ සිත ඉතාම ප්‍රභාස්වරයි. න් ආගන්තුකෙහි උපක්කිලිටය පක්කිලෙස මේ සිතට ආගන්තුකවේන උපක්ලේෂ මේ උපක්ලේෂන් නිසා තමයි මේ හිත මේ විදිහ කැළැඹීමකට ලක්වෙන්නේ එදවට මෙන්න මේ උපක්ලේෂයන් මොනවාද කියන එක තමයි අප හඳුනාගන්නවා දොට අපේ අපි හැමෝටම ප්‍රභහස්සර සිතක් තියෙන මේ තියෙන සිත මේ බාහිර සමාජය තුළ අපි දකින දේවල් තුළ අන්න අපේ හිත කැළැඹීමට පත් වෙන අපි ඇහැ කණ දිවනාසේ ශරීරයකෙන මේ පංචේන්ද්‍රය තුළින් ග්‍රහණය කරගන්න උත්සාහ කරනවා මේ බාහිර සමාජි. ඒ බාහිර සමාජයේ ග්‍රහණය කරගන්න ගොට මේ තුළ තියන අරා අනිත් යදු කනාත්ම භාවේ තේරුම්ගන්න තමයි මුල් බුදුදහම අප පිළිපදින්නට. එහෙම පිළිපදින පුද්ගලයාට මේක ලොකු ප්‍රශ්නයන්නෙමේ. එ බදුරජාණන් වහන්සේටත් මේ පංචේන්ද්‍රයේ තිබුණ. මහරහතන් වහන්සේලාට මේ පංචේන්ද්‍රය තිබුණ අපිටත් තියෙන. බ බුදුරජාණන් වහන්සේගේ මහරහතන් වහන්සේලාගේ සහ මාර්ගපල්ලාබී උතුමන් වහන්සේලාගේ සහ අපේ තියෙන වෙනස. අපි බාහිරින් දකිනදේ අපේ කරගන්න උත්සාහ කරල්ලා අපේත්තෙන්ට දුක එකුතු කරගන්න. නමුත් අ නික්ලේෂී උතුමන් වහන්සේලා ඒක සාමාන්‍ය රූපයක් ඒක සාමාන්‍ය බ්දයක් ඒක සාමාන්‍ය ගන්ධයක් හැටියට සල කලා ඒක එතනින් අවසාන කරන. එක අරගෙනයන්න උත්සාහ කරන්න නැහැ. අරයාගෙනයන්නුත් සහ කරන්නේ නෑ අපි කරන්නේ බාහිර තියන සියලු දේවල් අපේ කරගන්න ගිහිල්ලා අපේ හිත දූෂණය කරගන්න කොටහර වහසේ තැන අනුවපොඩි ඉතාම වටිනවාග කියල ටක් දැනවල ත්තමයි දැ ලෝකයේ පිටස්ත්‍ර ලෝකෙ කියල බහන්ස තමන්ගේෙන් පිටස්ත්‍ර ලෝකෙක් කුමක්ද ඉතමයි තමන්ගේ මේ ඉන්ද්‍රිය ගෝචරවන ලෝකය මේ මේවා අප හඳර වලක්වඩ බෑන ඇසෙන් රූපයවා ත්ක් අරමුව කනෙන් ශබ්දන ශබ්දත්ක අරමුණුවල. හැබැයි මේවා නිරායාසයෙන් ගමන් කරනවානේ. අපිකම ඇ මොනවායකට හැපියයා ගත්තා. නමුත් ශබ්දේනවා කන්දගත් වහ ගත්ත ද මේ ඔක්කෝ මහගත පස් යන්න හිත ඇතුි දීනවාය පේන පටන ගන්න ඒ හරි සංකීර්ණය අභ්‍යාසය හැ වහන්සේ තැනක මතුකරපු දේම කමතෙටිය කිසර හටගක මේවා ගන්නකොට මේවා අනිත්්‍ය බවටහගැෙනින්. හගේ කාල බ අලුත් අවරුද්ද ගත්ත ඇුන්දහ දැන් අපප වෙල බලන්න අවුරදු කාලින් ගලස්සනට ඇඳුම දැන් වෙනස් වෙලා. දැන් ඇඳුම පිළිබත් ඔබට වේදනාවක්හටගන්න නෑ ඔබේ ගන්න දවසේ මේක පරණ වෙනවාය කිලිටි වෙනවාය කියලා ඒ චේතර. ැ චේතනහ ිකව ම ද මිර ම හ දක්කර . හොම මේ ේතන ද ද එකයි වාන්සිතා වැදගත් නැ අපිට මේ පිටස්තර ලෝකය ගන සං්ඥායම වලක් පන්නඩ බෑ නිරායාසයෙන් චි හිතට ගලනෝ එතකොට මේ නිසා අපට සිතිවිලිය කොටස්ස කොහොමද අපේ හතුරේ කලමනා කරය කර ගන අපේ අලභාෂාවගොත් තරුණය වන්නවා මේ වැඩි හිටිය ඉවා මොකක් දෙකර අපේ බදුහමෙන් ගන්න කොට දැන් මෙතන තියන ඔබතුමා මතුකරපු ගැතල ඇත්තටම බාහිර ලෝකයේ අපිට වලක්වන්න බැහැ සුළගමනක සබ් දෑහෙන එක කිසිම දෙයක් අපිට වලක්වන්න බැ. හැබැයි අපිට වලක්වා ගන්න පුළුවන් එකම දේ තමයි අපි ගාව දෙයෙන හිත. දකට අපිගාව තියෙන හිත, අපිට වලක්වා ගන්න පුළුවන්කම තියෙද්ද. අපි ඒට උත්සාහයක් දරන්නේ නැත්නම්. කිසිම් උත්සාහයක් අපි දරන්නේ නැත්නම් අපිට කවදක්වත් ඒක පාලනය කර ගන්න බැරි වෙනවා. එහෙම නං. අපිමකක්ද කරන්නට ඕන අර ම ලින් සඳහන් කරපු විදිහට මේ හැම දේකම තියන මේ අනි්‍යදුක අනාාත්මතාවේ. මේ ත්‍රිලක්ෂණය දවට මේ ත්‍රිලක්ෂණය සමස්ත ලෝකයේ තුළ තියෙන. හැම දෙයක් තුළ තිය භෞතික සෑම දෙයක් තුළම අනිතිදුකනාත්මතාවේ තියන. මෙන තියන අනිතිදුක අනනාත්මතාවය තේරුන් ගන්නට උත්සාහ දැරීම තමයි අපි කරන්න ඕන හැබැයික තේරුම් ගන්න උත්සහ කරනවා කියලකන්නේ. අර ඒ දහමේ තියෙන දහම් කාරණ පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීම. ඉතාම නිවරදයේ දැන් ඔබ මේ ඉන්නේ වෙසක් සඳයයට ඔබ දන්නවා මේ සඳයට තමයි ලෝකේ අප විශ්වාස කරන අශී අසරිමත්ම ත්‍රයි මංගල්ලය සිද්ධ වෙන්නේ. එතමයි සිදුහත් උපත බෝස තණන් වහන්සේගේ බුද්ධත්වේ සහ අප ත්‍රයිලූකනාත සම්මා සම්බුදුපාණන් වහන්සේගේ. මේ පිරුණුවන් පෑවා එතකොට උන්වහන්සේ මේ සකල ලෝක වාසයෙන්ට සත්ව එන්ට දෙව් බමුන්ට මේ සමස්ථ විශ්වයටම දුන්නු දහම අතිශ්‍යය විශ්මය ජනකයි. සමස්ත ලෝකයේම නිදහස නිවන සැනසීමති නේතන් එනිසා ජට බඹයක් විතර ශරීරයක් ඇතුළේ ලෝකයක් තමන් පෙත ආකර්ෂණය කර ගැනීමට මාන බලන තෘෂ්ණාව වගා කරන ඒඒ ඒ සඳහා සැලසුම් කරන හිත හරිම විවේකයක් නැතුව මේ අනවශ්‍ය දේවල් පසු පස ආශාවන් පසු පස යන ලොහු බඳින සමාජයේ ඇතුළේ පුදුම වෙහෙසකාරී බවක් අපට දැරෙනවා. දැන් මේ ගන්න ඇස ඇස කණ නාසේ දිවශරීරය මේබයන් ගන්නා සියලු දේවල් වල අනිත්‍ය ස්වභාවය තමා වසගේ පවත්ව ගන්න බෑකිෙන ස්වභාවය බඩබඩ හොඳින් පුහුණු කො කරන කෙනාට ජීවිතය ඔන්න යම් ප්‍රමාණයෙන් ප්‍රමාණයෙන් ක්‍රමක් ප්‍රමගයට සැනසීම දැනන්න ගන්නවා යාගේ හිීත ආපහු නිශ්ල වෙන්න ගන්නවා ඇයි මේ කලබල්ල අනවශ්‍ය කලබල එනිසා වෙලඳ පොලෙන් අපි සාමාන්‍ය කෙන අප කුලප්පු කරනවා කියලා කුලප්පු කරනවා කියෙන වචනි දාන්නේ සත්තුන්ට ගවයෙන්ට වගේ එනිසා අපි මේ කලබල කරන එක පොඩක් නවත්තලා අපි කොහෙද යන්නේ කියලා පොඩක් හැරල බලව. රක් වාද නි ද සජීව සංවාමාදය ටාපයද දහර්මික මහුණුව රක් දුන්නා. එහමකද ආධ්‍යාත් මේ සහිත මිනිහෙක් ෝරනන් නිසාම රටහදන් දේශපාලනට යනකොටත් ඒ දේශපාලච්ඥාද අතේ පිරිත් නූලක් විතරක් බැදගත්ත පාලකෙක් නායකෙක්න අපට ඕන. මුළු හදවතම බුදු කොටියක් වෙච්චක් පාලකට ඕන. සාප ගේ රම රද ස. බනවන න ද සජී සං මාදය සමඟ වෙන තරවඩා අපේ සුරේටිියක් වෙනස්. අද අපි හැමෝගම සවිශේෂී දවසක්. එනිසා සුදුුවතින් සැරසෙල බොහෝ දෙනෙක් තාම මහාපාරය ඇති කොයහරි ආගමික්ස්ානක ඇති නමුත් මේම වනකට ඔබ විල්ලා පේ ඩසරහන මේදී නරනු ඇති. නොත් මෙම වැඩසටහනද ඔබේ සසර ගමනේ. ගැඹුරු ධර්ම කොටස් සවබෝධ කර ගැනීමට හේතුවාසන වෙනවා කියර මහ දන්න නිසා. අපට ඉතිහාසෙන් පවරපු මේ සමාජ දේශපාලන වගකම ඉටුකිරීම හිලා. මේ කතාවත් ඔබට අනුපානයක් වෙනවා නෝනු මා ඇයි මංහෙම කිය කියන්නේ මිනිස්සකු පරිපූර්ණ වන්නේ ඒ ආධ්‍යාත්මය නිර්මාණයවීම අපි සාමාන්‍යයෙන් කියෙනවා මේ මනිසුටට තින ශරීර දෙකක්. ශරීරයකට තමයි ඔබ ඇඳුම් පොරෝගන්නේ ඔ හැඩ වැඩදාන්නේ විචිත්‍ර දේවල් ඇඳගන්නේ මූනේ ඇඟ හැම තැනම හැබැ කණනාඩියක් ඉස්සරහට ගහාාම පේන දකින ශරීරය උත්සග අපි ජීවිතය කොයි තරන් ැන්ගොට ගන් කරනන් හැබයි ඔබට මේ ශරීරය ඇතුළ තියෙනවා ඉතාම වටින ශරීරයක් එතමයි ආධ්‍යාත්මික සිරුර විශේෂයෙන් අපි කියෙනව එකට මනසසා හදවතායිතියේ අධ්‍යාත්මයට රුපසිහ හත්මයා මනිසුට මේ තරන් කියලාත් දැන් පිටස්තර ලෝකයේ සහ පිටස්තර ශරීරේට මහන්සේන විදිහ අපි අපි අභ්‍යාන්තර ශරීරයට මහන්සුනානන් ප්‍රතිඵලකෝ එ කොතනත අපට වැරදුන් දමගේ මහත්මයා අපි වරද්ධගත්ත තැන ඒ තමයි අපි දැනුම අධදැකීම බලින් තොරව දැනුම ලබා ගැනීමට පමණක් උත්සාහ කිරීම අදදැකීම් නැති අනුභූතියක් නැති පුද්ගලයෙකුට මොනතරන් දැනුම තිබුණත් ඒ පුද්ගලයාගේ දැනුම පාවෙන පිරිසියක් වගේ දැනුම කියන්නේ එකක් අධදැකීම් කියන්නේ ඊට වඩා එහාගිය දැනුම් විශේෂයක් අධදැකීම ැන දැනුම් විශේෂයක්. දැන් අපි ුදුරජාණන්හන්සේ පිළිබඳව අද කතා කරන්න මුළු ලෝකේම බුදුහාමුදුරන්ගේ චරිතය උන්වහන්සගේ දේශනාවල් උන්වහන්සේගේ සම්බුද්ධ ශාසනය පිළිබඳව කතා කරන්න දැන් අනුභූති ප්‍රවණතාවේ කියන්නේ අත්දැකීමෙන් ලබපු දෙවුණුව ජානය අපි ැ බුදුදහමේ දමපදේම කියනවනේ මනෝපු බංගමා දම්මා මනෝසිෙට්ටහම නොමයා කියලා. එකැන සැබවිල් ගත්තොත් එහම මනස්ස කියන කාරණය. ඉතාම ප්‍රබලයින බෞද් දර්ශනය තුළ මන සතමයිස් සියලුමු දේට මුල්ලෙට ඇයි අපි බැහර කරන්නේක් මන ස බැහර කරන්න විශේෂයෙන්ම මටනං දැනෙන විදිට මේ බාහිර ලෝකය විවෘත වැඩිගැන්නේෙ. අපි ැ අද වර්තමාන සමාජයේ ඉදා මිනිස්සුන් ජීවත් වනේ ඉතාමත්ම සාමකාමී වවගේම ස්වභාව සෞන්ධර්යාාත්මක පරිසරයක් තුළ විශේෂයම ගහ කොල තුළ තමයි ජීවත් වනේ මිනිස්සු. සතුන් එක්ක ජීවත්ව වනාා ගහ කොළේ එක්ක ජීවත්ව වනාා ස්වභාවධර්මයට සමීපව රහඳ විශ්වාස කරගෙන මිනිස්සු ජීවත් වනාා. අපි ක්‍රමාණුකූලව භෞතික සම්පත්වලට නැමුරුවෙනවත් එක්ක මේ ස්වභාවධර්මෙන් ඉවත්වීම තමයි අපිට සිත පාලනය කරගන්න බැරි මේ සිත දූෂ්‍යවීමට ප්‍රධාන හේතුවය හැටියට ම දකින්න ඒ. කරුණු එකත කොලොතුන් විශේෂයෙන්ම අපි දන්නව ගැමගේ මහත්මය දැන් බලන්න බුදුහාමුදුරුවෝ එපදුනේ ගසක්්‍යට සිද්ධාර්ථ කුමාරය ඉපදුනේ ගසක්කයටට බුදු වනේත් ගසක්කට. ඒවගේ මුන්වහන්සේ පිරිනිවන් පෑවෙත් ගසක්කට. පළමු ධර්ම දේශනා පැවැත්වේත් ගසකයටට. සම්බදධ චරිත ේන්ද්‍රට ගත් අපිකම් බුදුදහම මේ තියෙන කර්මය හේතු පළවාදේ පුනර්භාව පටිසම්ප මෙ මේ තියෙන අපිම අිධර්ම කොට බැහර කරලා පොඩ්ඩක් පස්සකට තියලා බුදු චරිතය කියෝකට ගිය කෙනකුට දැක තමයි අත හැරි මාලිගා තුනක් අත හැරනෝ මගැන මේම රජක මහහග අතරනවා දැහැබේ අපි හැබයි දැක ඉල්ලන්න නව දමමි කැනෙ සමහට බෝ ගහක් කැට්ට ගිහිල්ලා ඇයිත ක ලඟට ගිහිල්ලා අපේ ගරු නිවා මඉන්හන්ස ලඟදාන අරංගිහිල්ලා ඉල්ලන්නෙ මුණද මංකැනවේ කො වැරදි වැරදි පාරකටි වැරදි දා අපේ මූලික බුදුදහමේ අර අපේ මුදුරන් වහන්සේ ප්‍රකාශ කළ සඳහන් දේශනා කර වගේ මුල් බුදුසමයෙන් අපි දැන් ගෞගාන කෑතකින් මොක මුල් බුදුසමය බිඳ වැටෙන්නට පටන් ගත්තේ මේ රටේ විශේෂයම බෞද්ධ ශ්‍රී ලංකාවේ අප බුද්දු දහම ල් බුදහම මුල් බුදු සමය අපේ ඉවත්වෙන්න්නට පොතට තරක් සීම වනේ පුස්තකාලයටට තිිපිටකේට සීමවෙන්න වටන්ගත්තේ මේ අධිරාජ්‍ය විරෝධී කණ්ඩායම් අපේ රට ආක්‍රමණය කිරීම නිසා බොවුන් ඇතුකරපු අනු සංස්කෘතියක් තුළ මහා සංස්කෘතියක් අපි පරිවර්තනය කරගත්තා. එතකොට අරබතුමාහපු ඒ ප්‍රශ්නයට මේ යතහර්ථය නම්මොකක්ද බොහෝ වෙලාවට අපි දකින්නේ අපේ බාහිර පරිසරයේ තිබෙන බාහිර පෙනෙන්නට තිබෙන දේ විතරයි. නොපෙනෙන දේ අපි දකි නනෑ අපි කියගන්න බ කියගන්න බෑ පෙනනෙන දේ දැකලලා ඒ තුළ ජීවත්වන්න තමයි අපි උත්සාහ කරන්න. අපි හොයන් ඕනේ අපිට පේ නැත්තේ කොත නැද කියන එක. දැන් අපි පුද්ගලය අපි සාමනය අපි කියරවට මේ මසස්ස විශවාස කරන්න ප මන මනස විශ්වාස කරන්න මනංච මනසිං උසස් මන පුුණු කරන්න පුළහන්න උස ත්තකරයකට මනිසා කියලා ක කියර. පුහකිර හල පුහුණ රීම අතහැලා තියෙන සම්පූර්ම දැන් හැම එකක්ම සිලබස් කියලා විශය නිර්දේශ කියලා සීමා කරලා තියෙනවා. එතකට අපිට අද විශේෂයෙන් මම දන්න කාරණයක් මං මේ ගැන කතා කරන්න මයි හිටියේ. අද අපේ විහාරස්ථානවල එදා අපේ හාමුදුරුවරු මොන්න තරන් සමීපව මිනිස්සුන්ට මේ දහම කියාදුන්නද. අද උන්වහන්සේලාට මේ ශාසනක සේවාවල් කරන්න වෙසක් පොසොන් සමරන්න වැඩසටංහ දන්නේ. බදාසරමාත්‍යයන්ේ ලකම්. ලේකම්ගේ ලේකම් තම යනදයන. ලේකම් තම ඒවන්නේ විස්තරේ මේසරේ පොසන්ඩකට කරන්න තියන ේටික. මේ රේ වෙසක්කට කරන්න තිය මේටික ො අපි කොහොමද මුල් බුදු සමට යන්නේ දහමට යන්නන්නේ කොහොමද ඇතර ල යතන ගතවෙල මේ විසය නිර්දේශ කියන එක තුලාපි සීමමාවෙලා තියෙන්නේ. දැන් ඒක දැන් එන්න එන්නට එක තවත් පටුවන. ද ම ම ේ දැ ප දැ . පිවෙන් අධ්‍යාපනය තුළ තිබ එකනවේ පාන රන හොද උදාහ හත්වෙස් පහ විර කෑල්ල කරදවා දැන්ම් වර්තමාන ම ඒක විවේචනය කරනවා අෙේඒ හොඳ දෙයක්වෙන්න පුළුව ම දකින විදිිය. දැන් අප පිරිවෙන් අධ්‍යාපනය තුළ මම දැක් තැන් ස්මාට රූම් කියලකක් තියෙනවා ඒක තියෙනවාටීව එකින් උගන්නනු. එතකොට දැන් අපිටේ භික්‍ෂූන් වහන්සලා පොඩි හාමුදුරු ටව ගෙන ගන්න ප්‍රායෝගි කැනෑ දැන් මේක සීම වවා එතකොට ගන්න කෙන කව්ද ගන්න කෙනට සුසුකන් තියෙනවා දයා කොයි දිියයට තුඋ ගන්නන්නේ ඒ ඔක්කොම දැන් කවරුව දන්නේ නෑ. මේ ටව එක දිහා බලාගෙන අපි යාම් කිසි දෙයක් ඉගෙන ගන්නවා. ඒක දැනුමට උපයෝගී වෙන්න පුළුවන් නමුත් ඒ තුළින් ලබන අත්දැකීමක් නෑ. එදා අපිට උගන්නපු ගුරුවරු ඔබතුමාට උගන්නපු ගරුවත් එහ වවැඩඇති. එදා තිබුණු අධ්‍යාපනය ප්‍රායෝගික. අපිට හැම දෙයක්ම ගුරුවරේ කාපුහම විශය දැනුම විතරක්නම අපිට දුන්නේ.ේ බාහිර ඔපේ අපේ හැදුව. අපේ නියපොත්තඉන්දලා අපි හැදුව. අපිට අත්දකීම් ලබා දුන්නා හැදෙන්න්න ඕනෙ කොයි විදියටට අපි දනුවන් දුන්නන්නේ දනුවම බුක්තිවිදිින්නල අපි සූදානම් වෙලා හිටියන්. තට අද දනුවමක් බුක්තිවිඳන්න තරන් අපේ දරුවෙක් හැදිල නෑ. අද ඒකට ප්‍රධාන හේතුවක් තියෙනව අමං විශේෂෙන්ම ගැන සඳහන් කරනවා ගමගේ මහත්මයා. ඇතැම් මාධ්‍යජාල තුළින් මේ විශේෂයෙන්ම. ෂනිකව මේ රටේ දරුවන්ගේ මනස වෙනස් කරනවා. මස සතම ඉස්සර හටදාන්න. ඒ තුළින් ඔවන්ගේ මනස දූෂණය වෙනව අනිවාරෙන් එක අයි පැහැදිලිම කියන්න පුළුවන් අද හොඳ වැඩසටහනක් යනවා කියමුකෝ දැන් ඔන්න තොරනක් පෙන්න්නනවා. කූඩුවක් පෙන්න්නනවා. බුදුහාමුදු මුද්ධ චරිතය ලස්සන ගාතා කහිපයක් එන්න ඒක ඉවර වෙනකොටම? අසබ්‍යය මොකක් හරි විකෘති තා ඇති රූපමය දෙයක් ගෙනල්ල දාන. ඳ වෙනඳක් වළඳ පදර්ශනයක් ගෙනල්ලදානු. ඒක රූපේ බලන්න බැහරි රූපයක් වෙන්න පුළුවන්. ඒ පාට්ටම අර හදාගෙනපු හිත අ වැඩසටහනෙන් හදාගෙනාපු හිත එක පාට්ටම ිඳවැ ීලය කරගෙන ආ විතරයි. යුල ක් ගල මුරන්දුද වෙනවා එතකොට පෝම මේ දැනුම කියක් හැදෙන්නේ පිටක් මේකටයා බේරුම් කරගන්න ඕන එක අප හාමුදුරනේ දැන් එකක් තමයි මෙත කාර කපයක් කියවනක්ල රුපසික මහත්මය කතා වි එකක් තමයි මේ අපි මේ අධ්‍යාපන ක්‍රමය අභියෝගෙට ලක් වෙන. ගැ අපි මේ හදන සතා මනුස්සය අකිෙල් සාමාන්්‍යකම ඔහුට මේ දේවල් පෝල 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 ඔහු ඔහු ගිනිෙන් තැනමකද. මික් ඇතිේ න දෙ අපිට මෙලෝව පරලෝ යහපත පිණස මිනිෙක් නිර්මාණය කරනවාද එමත්තම් මේ සමාජයේ කොහ රස්සා වදදාල පොඩි ආතනයක් පටග කොහරි කඩයයක් දාලා ජීවත්තය මිනි දරක ප්‍රශ්නයක්ති. ඉතුද අරබුධයක් නැ පයා දුන්නේ හැබැයි මෙතුම කිව කාරනය ස්සරහටයන් උත්සා කරමු ද වවිනතර වඩා ඕන්න්නන් ඕන තරන් විදතුප කරණ රැසක්ති. ධර්ම දේශනා ධර්මසාකච්චා. ර දැන්න හ පිකක් දැ ගෙදර පිින්කමක් ඇවුට ගමේ සදධයක් ඇහෙන ස්ුරවා ලෝක කුබනක්හරිදාලා අම් මතාත්තා ගැන මතක් කරලා න අමතත් ජීවතුන් අ රිදි අපි දන්න දන්න හොද සැලකවේ ඇයි මහා විශාල පින්කං දැවන්ත දහම් වරුෂා ද මෙවන වැටෙන්නේ එහිව එකේ හාදුරනේ ඇයි මේ අපරාදර රැලි පටේ. දහන තරිද ගතහම නිසුන්ගේ හැසරීමම් ඇ මේ තරම් පිරිහෙන්ඩේතු වින විනේ පාක යන්න පුළුවන්ද මේ ොතේ නගරේක ශබ්දයරම් බැලුවුත් පිටි පස්ස එක්කෙන ඉපසන්න ස්සර හැක්කෙන හැමින් ඇනවන මේකද බුදු දහමින් පුරදුනි. අ බණගන රට මේකද සමමාවෙෙන් මේ ප්‍රශ්නය හන්ුුවට ද වක දක බහන්සේ ග පිට සම්මා සතිය දේශනා කරලා තියෙනවා සම්මා සතිය වඩන්න කොහොම දෙ කියලා. ත සම්මා සතිය පුහුණු නොකිරීමේ එක පිපාකයක්තමයි අපිට මේ ලැබිල තියෙන්නේ. ඉවසන්න මිනිස්සු පුරුදු වෙන්නේ නැහැ. දස මේක එම නතන් තපපරය භාගයක ඉවසීමක්තියනවන සහරයට පාරයේ සිද්ධවෙන මරණ. අද සාපාන්‍යයෙන් අපි පහුගේ කාල සීමමව තුළ විශාල යුද්ධයකට පැටිල්ලා හිටිය. මේ යුද්ධය තුළ දිනකට මරණයට පත් වෙච්චි සංඛ්‍යාවට වඩා. වැඩි සංකයාවක් වර්තමානයේදී රියානතුරු තුළින් මරණයට පත්වෙනවා ඒ අපි හැමදාම දකිනදී.ට මෙන්න හැමදේකටම මූලික පදනම වෙලා තියන්නේ ඉවසීමක් නැතිකම දවට ඉවසීම පුරුදු කරලා නැතිකමර ඔබතුමා මුලින් එහවා කොහොමද අපි මේක දන්නවදැන් පුහුණු කරගන්නේ කොහොමදගේ. එෙදවට මේ පුහුණු කරගැනීම සඳහා අපිට අවශ්‍ය කරන වටපිටාව අපි ගොඩ නගල තිය නෝද. ඇතරම දැන් රජයක් ගත්ත හම මේ රජේතුලින් විවිධ ව්‍යාපෘති ක්‍රියාත්ම කරනු ගම් මට්ටමින් නගර මට්ටමින් ඒ වගේ මායතන මට්ටමින් විශාල ව්‍යාපෘති රාසියක් ඔවු ොඩ නගර. ඇැබැයි මම කවදාක්වත් දැකලා නැහැ මිනිස්සුන්ගේ ආධ්‍යාත්මයේ දීියුණු කරන්න සුදුසු ව්‍යාපෘතියක් කිසිම රජයකින් ගොඩ නගලතියෙන. හොද අධ්‍යාත්මය ඔවන්ට වැදගත්තවෙන්නේ ැහ මකොද ඔුන්ගේ බලාපොත්තුවෙන් ඔුන් පැත්ම ීතර නිසා මිනිස්සු යාලය යන තරමට සමහරයට පාලකෝ කැමති වන්න හ ඇතන දහම් පාසල් අධ්‍යාපනයට සිද්ධ වෙලා තියන කේදවාචකය පිළිබඳව කතා කරන්න කැමති ඔපතුමා මතු කරපු නිසා. දහම් පාසල් අධ්‍යාපනය තුළතියන්නේ සහතිකයකට සීමවෙච්චි දැනු මක් එකතු කරගන්නක. බලාපොත්තු දෙමමාපියන්ගේ බලාපොත්තුවත්තේක දරුවන්ගේ බලාපොරොත්තුවත්තේ සහතිකයක් ඕනේ. විභාගයක් ලියන් වුවන අවසාන. දැන මේ ප්‍රායෝගික කරණයට නතුවෙන් එනෙ භාාවනාව දැන් සාමාන්‍යයෙන් පොතක තියනවා මෛත්‍රී භාවනාව වඩම්. ද මේ පොතේ තියනු. ඒක ගුරුවරයත් උගන්නනවා. ළමයත් කියනවා. සියලු දේ කටපාඩනොත් කරනවා. හැබැයි කිසිම කෙනෙක් අර තැනක වාඩි වෙලා විනාඩි දහයක් පහලවක් දෛනිකව මෛත්‍රී භාවනාව වඩන්නට ඒ තැනට අපි අරගෙනයන්නේ නෑ මිනිස්සු මේ දරුවාරගෙනය න්නත්න අපි මිනිස්සු තින් අරගෙනයන්න ත් නැහැ. මෙන්න මේ හේතුව නිසා අ දැනුම පමණක් එකතු කරගන්න සමාජයක් ගොඩ නැගිලතින්. ඒ තුළ පායෝගික් කරන එහෙම නැත්තම් මේ අපි කියනවාන දැන් සාමාන්‍යෙන් යමක් දැකපුරුද්ධ කළපුරුද් කියල තියනවා දවට මේ දැ පුරුද් කළපුරද් කියනද ඇති කරගන්න. ඒක නැතින් එවීම තමයි ප්‍රශ්නය දැන් පරිවෙන් අධ්‍යාපනය පිළිබඳව අපේ වජින මහත්මා සඳහන් කලා දවන මේ පිරිවෙන් අධ්‍යාපනය තුළ අපි ලබාගත් අ්‍ය පිරිව අධ්‍යාපන අහිතනය දීර්ග ඉතිහාසයක් නැහාපිට. හැබයි අපි ලාගත්තය අධ්‍යාපනය තුළ තිබුණා ත්‍රපිට ධර්මය ගත් හම ත්‍රපිට ධර්මය පොත් ගණනාව. සම්පූර්ණ පොතාපි කියවන්නට. ්‍ය කරන්න ඕන ංහල භාෂාව ගත්තාම සිංහල භාෂාවේ සන්දේශසාහිත්‍යය නවකතා ඊළඟට පැරණී ගද්ධපද්‍ය කෘති මේ සම්පූර්ණ පුස්තකය අප පරිසල්නය කරන්න ඕන්න හැබැයි දැන් අද වෙනකොට පිරිවෙන් ආතනය තුළටත් ඇවිල් තිෙන මුද්‍රිත පොතා. ඒ පොත තුළ තියෙන ඔන්න සධර්ම රත්නාවලියෙන් පරිච්චේදයක් යහන්ස සන්දේශයෙන් කවි දහයක් පහලවක්. හර පසාල්ල අධ්‍යාපනය තුළත් මේක තිඩාුඩා. එදකට දැන් අපේ දරුවෝදන් දැනගෙන තියන්නේ පැරනි සාහිත්‍ය කලෙක න්න මේ පරිච්චේදී. සද්ධහමරත්නවල කලි ගන මේ මේ පරිච්චේද. හන්ස සන්දේසය කල ඇන්න මේ හවිටික. ඒකන තැනටා දැඇවිල්ල තියෙන නමුත් ඔවන්ට අ සමස්ථ පුස්තකය පිළිබඳව පරිශීලනය කරන්න අවස්ථාවක් දන්නේනෑ. ඒ අවස්ථාව දෙන්නෙත් නැහැ ඉළඟට වර්තමානයේදී උපකාර සඳහා දරුවෝ යොමු වෙලා ඉන්නවා අතිසේ බහුතරයක් එදවට මොවුන්ට උදේවරුවේ ස්කෝලය යන පාසල් යනෝ එතනින්දලා හවස රෑ දහය විතර වෙන කල් උපකාරක පන්තියකට සම්බන්ධය නො ඒ දරවා පහෝ ගෙදරේ නවා. ඊට පස්සේ මහන්සේ ඊට පස්සේ කෑමටික කාලා නිදාගන්නවා. ඊට පස්සේ පහෝදාට ආයත්ම තර රටාව යනවා. මේ ඔළුවට ගන්න දෙයක් නැහැ. හදවතර ගන්න දෙයක් නෑ මට මෙතනදි මතක් එෙනවා. අපේ බෝසතාණන් වහන්සේ. සිද්ධාර්ථ කුමාරයා පාරය ගමන් කරන ගොට මේ ප්‍රසිද්ධ හැම දෙනාම දන්න දෙයක් කිසා ගෝතුමිය. කිසා ගෝතමින් උඩු මහලිීදලා මේ තරුණ අදිහා බලාගෙනන කවදාක් දැකලා නැහැ. කතා කරලා නැහැ දැන හැඳුුණුකමක් නැහැ. බැයි ඇය උඩු මහලීඳලා ප්‍රකාශ කරනවා ප්‍රකාශයක් නිබ්බතාන වන සාමාතා. නිබතාන වන සෝපිතා නිබුතාන වන සානාරී අස්සායන්ගේ දිස්ෝපත් ොට මේ මේ ගාතාව තුළ ඇතුළත් වෙලා තියන්නේ මේ වගේ දරුවෙක් ලබා ගත්තා අම්මා කොයි තරම් වාසනාවන්තද මේ වගේ දරුවෙක් ලබාගත්ත තාත්ක් කොයි තරම් වාසනාවන්ත දේ වගේ මේ වගේ තරුණෙක් තමන්ගේ ස්වාම්‍යභාවට පත්කරගන්න පුළුවන් වෙන කාන්තාව කොයි තර වාසනාවන්ත දෙ කියන කාරණය එදකට මෙන්න මෙන්න මේ කාරණාව තුළ අප හදන්නටත් ඕනේ දරුවටික යනකොට මෙන්න නිබ්බුත පද කියන්න පුළුවන් දරුවටික අදත් කියන ඇති ඒ පද හැබැයි නි්බුත්ත පදද කියල් අපි දන්න නැහැ. කොහොමුණත් මේ සමාජයේ පිළිබඳව අපිට අල් කේවීමක් අලුත් වටහ ගැරීමක් අලුත් දිශාවක් අවශ්ච්ච මහතක් මේක දැන් එකක් අපට දැන් කියේවෙන මේ අධ්‍යාපට ප්‍රශ්නය. අපි නිකං ලොකුවට පිවට පොඩි . ද ච නිස්සගේ අප ුදත්තිලකාවේ කිවුත් පද්ධ පන්සේ කොහක් ේන මගේ මතක ෙට ගුත්ලකාවේ මේකින් කවි දෙක් කියරගත්තට මහා ගුත්තල ජාතකය අපට කියෝගන්න බෑ ඒක තෙෙන පදනම ඒ ඒකින් සමාජයට දෙන්න හදන පරමාදර්ශය තුවල වජින මහත් පරමාදර්ශයන්නේ ගැලවෙන්නේ තැන් ජාතක කතාපොත අපි කුරුණෑ කල උගේ ලියවෙන්නේ මේ නූතන විද්‍යාඥ හරි කවුරු හරි ඇවිල්ලා මේක හෙෙන බොරුවක් කියෙලා කියන්න පුළුවන්. මේ ජාතක් කතාවක් කෙලවර වෙන්නේ ඔන්න බෝසතාණන් වහන්සේ සුදු චරිතත් කළු චරිතයයට දවදත්ත හරි කවරුවරන්නවා. හැබැයි මේ ජාත කතා සාහිත්‍යය ඇතුළේ අපිට හැදනව ඔලුව ඉරක්ගහලා පවට බය කරනවා කුසලට පොළොම් බෝලා බුදු දහමේ මූලික කියවීමට උදවක් වෙනවා. එක මේ පෙේදා. අපිට උගන්වන දෙබල්ලු නැහැනේ දැ අපිට අපිට අධ්‍යාපනයේ දී මේ වැරදදිීම හදාගන්න බැයිද දැකිතවර දැන් කුර ගැ බරුගන්න ලම ඉට කියදැන් වගේට කිවත් ඔබතුමා ය ඒය ප්‍රශ්නමං උත්තරයක් දෙන්නම් දැන් කෙනෙක් මගෙන් පසුගේ කාලේ මත්තක්ක තර්කයකට වා එයා මට කියනවා බුදු හාමුදුරෝ මේ ලංකාව වැඩි වැඩ ඇගේ කොහමද විශ්වාස කරන මගේ එය විශ්වාස කරන්න හැල්ලු. මංකව ම විශවාස කනන්න. මම විශ්වාස කරන්නේ හේතුවක් ඇතිව. ඔයා අවිශ්වාස කරන්න මොකක්ද හේතුව. ඇයට හේතුවක් නෑ මං විශ්වාස කරන්නේ බුදුහාදුරු ලංඟල මහිියන්ගන නාගදීපන් කල්්‍යයා නම් පදලාංචත් දිවාාගුවන්දීව මේ විදියට අපේ ඉතිහාසේ තියනවා පුදදුහදරල වැඩිය. ලංකා ඉතිහාසේ බුදු සමේ ඉතිහාසේ කියවනකොට පල්පොල් රවුල හඳුරුවන්ගේ අධිරම ඇත්තුම පොත් කියවනවට ඒගේ ඒවගේ අපේ ලක්දිව ඉතිහාස කියවන බුදුරාන් වන්ස ලකාට වැඩියකි ලිට පැහැදිලීම අදටත් ඔප්පු කරන්න දේවල් තියෙනවා. බුදුහඳු ලංකාට වැඩිය. නමුත් ඔයා වැඩිය නැයි කියව යට මොව තියෙන ඔපපු කරන්න කියල මොකත්නැෑ. මේ හීනමානය තියනය තමයි විශේෂයෙන්ම මේ දහමයට පත් කරන්න බලන්න හැම වෙලාකම. ඔවු හිතන්නේ මම තමා හරි මමතමා දන්නේ කියලා. දැම් බලන්න ඔබතුමක වවා අපේ බුදුදහමට අනුව බුද්ධ ධර්මයට අනුව යම්ගේ සාහිත්‍යයක් නිර්මාණය වඋනා මේ රටි. සාහිත්‍යය යන යහපදදේ. යහපද්දේ ක්‍රියාත්මක කරලා අපේ ජන ජීවිතය ගොඩ නගාගන්න. ජන ජීවිතය ලස්සන කරගන්න. දැන් අපේ ජාතක පොතේ තියනවා මහ සුපින කියෙන ජාතකය. මේේ ජාතකය මංහිතන්නේ මේ කාලේ හරිම ජනප්‍රියයි මොද. හාසි ජතකයේ දමයි දැම් අවදිය ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙ තියනවා මට මතක පිහාමුදුන්න එක කොසල් රජතුමා දැකපු සිහින දාසයක් එකරට මේ සිහිනදදාසේ, බුදුහාමුදුරුවන් ගාවට තමයි කොසල් ජතුන්ගේ බිසව අරගෙන ගිහිල්ලා රජරුවන්ට පැහැදිලි කිරීමක් කරවන්නේ. එතකොට ඒක එකක් තියනවා ලාපූණි සහිධන්ති සිලාපලවන්ති. ලබු ගබල්යට ගිහිල්ලා කළුගල් උඩ පාාවෙන දක්කල් රජතුමා බුදුරජාණන්සේ. අද සිනහාාවකින් කියන දේශනා කරනවා රජතුමන කිසි සේත්ම බයාවෙන්ටපා. මේ නුසුදුසුප පුද්ගලයන් යම් වැදගත් ස්ථානවලට පත්වීම තමයි වැරැද්. සුදුසුකම් නැති අය යම්යම් සේශ්‍රවලට පත්වෙනකොට ලබුගබල් යටගිල්ල කළුගල් උඩ පාවෙන යුගයක් දැම්මනමේ තව වසර දෙදහස් පන්සියක් විතර ක්ම ගියාට පස්සේ මේ ලෝකයේ ඇතිවෙනවා. ඇත්තවසේම අද මේ ලාපූනි සීධන්ති සිලා ප්‍රවන්ති ගෙන මේ ගාතාවට අනුව මේ ජාතක කතාවේ එන මේ සංස්කෘතිතික උරුමය මේ සංස්කෘතික වස්යෙන් අපිට උගන්න ඇති මේ කතා පොතේ මේ පන්සිය පණහක්්‍යසේ වෙතත් තියන ප්‍රමාණය අනුව කියවල බැලුවහම මේ ජනජීවිතය මොන්නත් තරන් ලස්සනට හදාගන්න පුළුවන්ද. අපිට දහම තේරුම් ගන්න බැරිනංගමගේ මහත්යා ජාත කතාවක් කියවලා ඒතුළින් අපේ ජීවිතය. ය දර්ශනනික මට්ටමකට යහපත් පැත්කට අපිට අආර්ගණ අන්න පුුව දැන් මේක තමයි අවශ්‍ය වෙන්න අපේ දොහොත් මුදන් දේල් හරි පසංග පේට හරි කොහොමරි වැැඳගන තමන්ගේ ලෝකයේ ගැන කල්පනකර නැතුවුව තමන් හෙට දවසේ රක් රැකයාවට ඇන්න කොහොමද අගහිකම් ටික පිරිමහ ගන්නන්නේ කොහොමද පි ළඟට ආණඩුවක් දන්න කොමද වගේ කිය කතාවල ඉන්න ඉන්න පුලුවන් අපට අපේ සිත විලිවෙලින් හැබැයි ජීවිත සැබැහැවටම මේ ආධ්‍යාත්මික හුරුව සහිතව අපි පුහුණු කරන්නේ කොහොමද. අපිට දැ කොහේයරි පාරක්තිගේ දුවන කෙනෙක් ඇඟ පුහුණු කරනවා අභ්‍යාස කරනවා ඇඟට අභ්‍යාස කරනවා. ඇඟට අභ්‍යාස කරව හම ඕන්නන් ශරීරයේ තමන්ට ඕනෑ විදිට හදාගන්න පුළුවන්. හැබැයි තමන්ට ඕන මනස හදාගන්න මනද කරන්නවා. ඔ ඔ කියබවීමම් කොයි තරන් කුඩා ලාතර කියවනව කියලා කියන්න මේ නතිපතා මේ ජනවාධ්‍ය සුරු කරමින් මේ ලබාගන්න තුරතුර විතරක්ද ඒ ප්‍රමාණ වද ජීවිතයකට. කොයි අප අපට උරුම වෙලා තිබ බෞද්ධේ ැට් උරුමිලෝ තිබ බුදුසිත පෝෂණය කළ ඒ මහා සාහිත්‍ය උරුය කොයි කොහෙද සැඟවනේක් අපේ විහා විහෙර විහාරාස් ආශවිතව තිබුණු ඒ මහා දැවන්ත සාහිත්‍යය අප අපි පිහෙර විහාර විතරක් නවේ අපි හැදවේ. අපි කළුගලට ජීවේකාල පිළිම විතරක්නවේ අපි හැදුවේ පිළිමයට සැඟවුණු දර්ශනික ලියවීම් තිබුණ කියවීම් තිබුණ පද්‍ය තිබුණ ගද්‍ය තිබුණ මේවා අපි ආපහෝ ගිහිල් අපේ දගෙන ගිහිල්ලා ගෙනල්ලා තියලා කියව ගන්නට පටන් ගත්තුත් යම් හ හිත පුහුණු වේකිර විශවාසය පර තියෙනවා නින් අද සජී වි සංවාධය සමඟය අපිමයි එක්වන්නේ. අද ටිකක් දේශපාලන කතාවකින් ඔබබට ගිහිල්ලා. සාටත් පොදු මාත්‍රකාවකාක අධ්‍යාත්මික මිනිසා නිර්මාණය කිරීම අපි අන දෙවනි රාමිට රැඳෙන් න සමුඳ. ඔබ නැවතනින් අද සජී විසා කච්චව සමගමෙක් වන්නේ පින් බර දවසක බොහොම සසර ගමනේදී අපිකිවා ඉස්සිඹුලනව කියලා ඉසිබුලනෝ කියලා මහිතැන සඳහන් වෙන්නේ සාහිත්‍යයේ විශේෂ තැනක කවසිලමිනේ කුස්ස පභාවතය කතා පූතය කැන්නේ මේ. තමාට තමාව කනපිට හරවා බලන්න පුළ හම් වෙලාවල් තියෙනවා අපිට අපි විවේක ගන්න ඔයම් තැනක අද වගේ දවසක් එහ සිබුලන වෙලාවක් අපේ ජීවිතවල මේ වෙලාවේ අපිට දැන් කොහේ හරි තැනක ශරීරයේ නිසලවතියෙන් හැම් ොහොතකම අපේ හිත නිසල නෑ හරි සසලයි. මේ සසල සිත සිතිබිලි වලිින් සසල වෙනවා අප විවිධාකාර අරමුණු ඇවිල්ලා. මේ අදිනවා මේ හිත ඇදගෙන යනවා හිතෙන් ඇදගෙන යනකොට මේ ශීරයට යනව අප පිහඳුනේ තම පුදු වැඩි. කවුරුවරි අපි කොහේ වැරි ගිහිල්ලා ලස්සන නඇදුමත් දැක්කුත් හිත ඉස්සරම්ගිල ඇඳුවිි පටලෙනවා ඇඳුම විසින් අප මේ පනා කැටක් හැත්තෑබ ශරීරය අදළ ගන්නු ඇති. ඒ වගේ මේ භෞතික ශරීරයේ මේ පොළොව තලේ මත එ මෙ චලනය කරමින් මේ කරන දේ තුලින් අපි කොහොමද අපේ යහපත පිණිස මේ හරවගන්නැ අපට සිතිවිලෙනවා වලක්වන්න බෑ. කොහොමද මෙතිරින් හාට සිතිවිලි දියුණු කරගන්න සංවර්ධනය කර ගන්න මනස උසස් කරගන්න. මොකත් අපට තෝරන්න පුළුවන් උපායමාර හරි සරලයිදන් අර බන කියන හා නප්‍රිය පින්කංගුලින් බැහැර වෙලා. මේකරන්න පුළහන් අප ගෙදර පවුලි ගේ සසාකච්චා කරලා. ගමගේ මත්ම තැ අපි හැමතිස්සම අපේ මානසිකත්වය කොට ැකිලතිේෙන මේ ලොකු දේවල් කරන්න ලෝකෙ ලොකුමදේ ආසියාවේ ලොකුමදේ නේද අපේ ගමී අප දිස්ත්‍රික්කයේ මෙහම ඇවිල්ලාේ ගෙදර වඋනත් කමන්න අනිත් එක් නෙනට වැඩ ටිකක් ලොකුදයක් කරන්න තියෙනවලන් ඒක හොඳයි කියන තැනට අපි නස ගොඩ නගිල ලකම රන්ඩුහරිම ලොකම රන්ඩු හරිරමක්ත් හැ. ඉතින් ඒ වගේ සිතිවිලි දාමයකතමා අපි ඉන්න. එදකොට දැම් මේක මේ අපේ ගෙදරට දැන් සාමාන්‍යෙන් අපි ගොයි තැම්බත් කරන මිනිස්සු සහ රැකි රක්ෂා කරලා යමක් හම්බ කරගන්න. එතකොට ඒ යමක් හම්බ කරගත්තට පස්සේ. අපි මේ හම්බ කරගත්තදේ කළමනා කරණය කරගන්නවාද කියනක පිබඳව ගැටුවත්ී. අපි ආදායමසාහ වියදම පිළිබඳව ලොකු අවබෝධයක නැහැ. අපටත් නෑක මහිතන් රට රටත්නෑ ඒ ටත් නැති නිසානි දැන් අවුරදු හත්ත පහක කාලසීමාවක් මේ දුක්කි න්නේ අපි විදාහත්වනය තවටත් ගියඒනිසා ඒ කළමනාරය පිළිබඳවද අපි ලොකුම දවල් ලොකෝට කරලා තිනවා හැබැයි කරපු දේවල්ොල ප්‍රපාකය දැන් අපිට. ලබ පවතිනවා ලබලා තියෙනවත් අවිඉදිරියටට මට වඩා ප්‍රවල විදිහට ලබන්න තියෙනවා ඔබහස හරි ලස්සන තැකට කිෙව අපි මේ ගෙව මිගඉන්නන්නේ අප පහ දුරන මේ අයම් එකේ න අවිතරක් නෙවෙයි සංසාර පුරා මේ වැරදි ජීවණ පැවත්ම නිසා අපි කරපු කුසලවල ප්‍රතිඵල සහ අය්නයි එකතු වෙලා එන පීඩාව මෙද පිීඩාවක් බවට පත්ලා තියනවා දැන් සාමාන්‍යයෙන් ගෙදරක ගත්තහම ආලිින්දතියන මේ ආලින්දය පුරවල තියෙනවා සමහරවිට සෝපාසෙට් දෙක තුනකින් පුරවල තියෙන. සමහරවිට මේ ක් තතිර වෙද දලා මොනහරිදකින් වහලත්ය ඉඳගට කවරුද ගන්න කවරුත්නය ොන්න කවරුහර යනවා ාහිරෙන් තමන්ගේ ගෙදරට අමුත් එෙක් නෑෑෙක් හිතවතෙක් කවරුහරයන. එනකට අර ඔක්කෝම තිර අයින් කරලා බුද්ධ පෛත්‍ර කරලා අරාහිට වාඩිවෙන්න දෙන. ඒවගේ ඊට පස්සේ ඔහොඳ පෝසිලෙන් පිඟං සෙට්ට එකක් තියෙනවා මේක පාවිච්ච කරන්න නහර කැබිණට් එකකට දාලා වහලා බොහමලස්සන්නද තිර පිගන් රක්ක්‍යය තුළද අර ආගන්තුකයන් එනකොටම අරටික සුද්ද කරලා පිරිතුතු කරලා මේ සටැරල්ලා යයට හොඳර කෑමටික කරන්නදේ ඉතිං අර බාහිරිංආපුය හොඳර පාසිට්ටිගේ වාඩිවෙල ඊට පස්සේ පෝසිලෙන් පින්ගං වල හොඳර කෑමටික කාලා පහ යන දස අය ආය නැවත මේ ටික අරවිත් තිබ්බ විදිහටම තියලා ඒ අය තමහර විට පලාස්ටිප් පිං ගානක එම නැත්තන් ලාස්ටිප් පුටුවක වාඩුවනවා. ඉති මේක ැ ආදායම ඉපෙව්ව කවුද ආදායම පිවේ ගෙදර සාමයා බිරිද දරු හැබයි ඒ අය ආදායම ෝපේලා හම්බ කර ගත්ත දන් ප්‍රයෝජනය ගත්තය වෙනත් කෙනෙක් මට හෝටල් හිමික් මුළලත් ඇන්ගේ ආශිත කුඩා කාම්බරක ඉතාම ලෑලි ඇඳක නිදාගෙන හෝට්ලට නවත්තැ සඳහා එනයට නත සුව පසුව පහරයක් ලබර ලබා දෙනවා. එදවට මෙන්න මේක අපි වටහගන්න එන හැද. එදකට අර අපි හම්බ කරගත්ත ධනය අතිස්සේ බහතරයක් වියදන් කලා තින ප්‍රදර්ශන ප්‍රදර්ශනදය සඳහා අපිත් අපි රටයි දෙගොල්ලම එදකට රටේ තිිච්චි ආදර්ය පි විල්ලති. අපිරපු දන රට ගිහින්තී එනිසා මේ ඇදකොල්ලම හරිහරිට මේ වැට වැරද කර දන ත පපැතුර මේට අපි වචන අද්‍යමෘත්තිය අපි ෝඩකමග කියලක්ට වසර දකන ඉ එකැේ ම අපි දැන් තාම කියීනවනම අපි මේ බුක්තිවිදින්නේ අපි මේ වසර ගානාකරපුයි මෝඩකංවලල් ප්‍රතිපලයක අපිට මේ දුරදක්නා නුවන නැහැ. ළඟ බලන්න එපා දුරබලන්න කියන්නේ අපිට උගැනලතියෙ දහමේ දට මෙන්න දුර බලන්න අප පුරුදුවෙන්න්න නහැ. අපි හැමතිස්සෙම බලන්නේ අපිට මේ පේනෙන වපසරිය තුල විතර. අඩුමතර මේ අපේ මේ රට පාලනය කරන ප්‍රධානීන්ට හෝ. ඒම නැත්තන් අපේ ආගමික නායකයන්ට හෝ. අවුරුදු පණහක සීයක තරං නෙමෙයි මම කියන.වරුදු දහයකවත් අඩුම තර මේ දුරක් දකින්න පුළුවන්නා. ප්‍රශ්න මේ විදිහට ඉතා ප්‍රබල ප්‍රශ්න බවට පත්තේෙන්නේෙ නැහ. මකද ඔුන්ට අවුරුදු දහයයක් ගත වුණනාට පසේ ප්‍රශනය කොහොමද එන්න කියෙක් පිඳවට චිත්‍රයක් මෑ වෙන ඔන්ට ජායාත්‍රයක් ගොඩනෑැගෙන ොට ගොඩට කොහොම දෙකරදි කෝවිට් කාලෙක්වා මේ අතහෝ දන්න ම අවරන පලදිින්ට වය කියලා කිව්ව එක දෙක තුු වශයෙන් කියලා දැ මේ අපි කරන වැරදි සහන්න තම් අපි මුද්ද භාවයපු මෝඩකොටට ලස්න වචරයක බුද්ධ. වැඩ කිය හමඒ මේ මුක්ද වැඩ ටිකෙන් ගැලවම් පින්ස අපි මොන අද කරන්න ඕනෑ වහන්සේ හැගෙන හැටිතන වැඩා වටින්නේ දුක නැතිකිරීම මාර්ගය අපිට කියලදිෙනකෙන මිනිසුන් තව අපි ධර්මය පැත් අද වෙසක්පුර පසලොසක පොහෝදාවසේදී අපි ධර්මයත් එක්න අප මේ සාකච්ඡා විදිරිට අර්ගෙනයන් තරම ධර්මය තුළ ආධ්‍යත්මික මිනිසා ොඩනගීම න අපේකාර භහරි විශේෂෙන් භික්ෂූන් වහන්සේලාගේ කාරය භහරවෙීම ආධ්‍යාත්මික මිනිස ගඩ ගනක නමුත් සමහර මාධ්‍යජාලා සහ සමාජ මාධ්‍යජාලා තුළ අපි දැක්කා අපේ ලංකාවේ ප්‍රධාන පෙළේ භික්‍ෂූන් වහන්සේලා අපවා ප්‍රකාශ කරනවා මේ සමහර විට සුකෝප් බෝගී ජීවිතයක් ගත කරන එක ඒ නිික්‍ෂූන් වහන්සේ නක ගැපෙනවාද ැද න පිබඳු යම්කිගන ප්‍රශ්නක හපුහ. ඒ අයදිනවා පිළිතුරතමයි මේකමයි පිනට ලැබිච්චි දෙ. එනිසායිස්ුකෝබෝගි ජීවිතය ගත කරාට කමක් නෑ. වගේ අදහසක් තමයි ඒ අය අදහස තුළ ප්‍රතිනිර්මාණය කරන්න බලාපොත්තිය සමම් පෙරබව කර ලද කුසල්ල නිසාල් නිසා එදකොට දැන් අර අහන කෙනට එමනැත්තන්ගේ නිවේදක මහත්මාට ඒ පින නැහැ. නිසා යාට ඒ සප සම්පත් ලැබෙන්නේ නැහැ නමුත්තර ස්වාමීන් වහන්සේලාට ඒක ැබෙනවා ඒ පෙරකරපු පිණ නිසා කියලා හෙමකිට. එදකොට අපට ප්‍රශ්නයක් ඇති වෙනවා වෙනත් දෙයක් ගෙනත් ඒ නරක දෙයක් අපිට පාවිච්ච කරන්න අපිට දුන්නොත් ඒකත් එකොට අපිට පිළිගන්න වා එකත්මට පිනට ලැබච්ි දෙයක් කියලන. අපි එතමකෝ මද්‍රවවයක් හරි ඒ වගේ නොගැල පිෙන දෙයක් කියලා දකොට ඒදේ අපට පිනට නිහම් ලැබිලතින්. දකට අපි දැනගන්න ඕන මේක පාවිිච්චි කිරීම පිනට ලැබුණට මක් නැෑ දැන් හැ අණ දිවනාශේ ශරිරයට පිනට ලැබිලති. ඒ පිනට ලැබිච්චිදේ අපි අවභාවිත කරනවා නම් අය නැවත මනවාද අපට ලැබන්නේ සමයින් හතුර දැන් මේ පුං්චි බාදා කිරීමට මට අවසර දැන්ල බේ බොහෝ සමාජයේ දැන් දකින ජනප්‍රය තැන්වල අපි කියෙක අපි පුුණ්‍යනමෝදනා කියලා. මේවා ඇතුළේ අපිට මනෝභාවයක් හැදෙනවා අපිත් මෙහම දීමෙන් අපිට සැනසීමනවේ ලැබෙන ලැබීම කියලාද මට මේ පැහදිලි කරන මට අශරත සම බම සන්නමගද අප. ඇ ට ක් ර කර යතු කිය ල මගේ හැඟගීම එකට අපි දෙන්න පෙළවෙන අප හාමුදුරනේ මේ ලැබීම පිණිස අත හැරීම පිස නෙවේ ඉගන්නේ එත අපට තිර ප්‍රශ්නය දුන්නාම දුන්නට වඩා ලැිනො කියලා කවුර කිවොත් ඊටඩ ගැලවෙන් අමාරණ පිහන්සරමේ සංසාර එතන එතන දැන්ි ගොඩනගන්න ්‍රශනාවමන ක දුරජාන් වන්ේගේ දේ න ක් ව බා. සන්නාව නැති රීම නිවන කිලගන් දවට දැන් අප හැමතිස්සෙම බහුතරයක් අපි ගොඩනගන්නඩ උත්සා කරන්නේ නැවත ත්‍රොස්නාවට. අපේ පන්සල හදාගන්න අපේ ස්ථානයේදී වුණු කරගන්න ආය තෙනේද වුණු කරගන්න මිනිස්සුන්ට අපි මෙන්න විහට කරොත්. ඔබට මේ දේවල් මතුභාවයන්තුලත් ලබාගන්න පුළුවන් ආදිීවසයෙන් අර මිනිස්සුන් අපඒ පැත්තට අරගෙන යන. ඒ අරගෙන යන ගොට මිනිස්සුත් හරි කැමතින මේදට කැමතිේ නිසා ඒ මිනිස්සු බලාපොරොත්තු වෙනවා. නගත දත් මීට වඩා සැපම්පටි කල්ල බාගන්න අප මේ පින්කමට සම්බඳධ ෙන්න්න න සමහරු අනවා මි්චර දීලක් කොයි ඉතින් අපිට කියලා ඔ එදකොට දැන් මේකේ හරි ලස්සනවදේශ තමයි අපි ඊළඟ භවයටන මේ කරගනයන් දිට ධම්මවේදනය කර්මය පිළිබඳවා පිවිශවාස කරනවා වනාට ඒ අපට ලැබෙනවාද කිය එක පිළබඳවා පවිශ්වාස කරන්නේ දැ හොඳ මුදාාරණය තමයි අපිට එක වේලක් අපි නිරාහාරව හිටියොත් එක අපි හොර දැනවා. පිපාාව වොත් අපිටඒක හොඳට දැන නෝ දෙවට අපි දුකක් කියලා අපි හිතනෝ. හදිසියාරිය අපේ කකුල ගලක හැප්පිලා තුවාල වු නොත්. අපි කියනවා මේ අනේ මගේ කරුමිට මගේ කකුල ම තමයි හැප්වෙන්නේ කියලා තුවාල වෙන්නේ කියලා. නමුත් අපි කල්පනා කරනවද එකවේලාක් අපි කුසගන්නේ හිටියට අපි මේ මුළු ජීවිත කාලය තුළම වැඩි වස්සයෙන් අපි සෑමවේලක්ම ආහාර අනුභව කරා කියලා. අපි සැප වින්දා කියලා. එක දැනින්න්නේන එදකට ඒ ඒකන වෙයිද පින කියලකෙන් ධ පුංචි දේතමයි අපි පව හැටියට මතු කරලා ඒ අපට දැන න ලොකුවට එක වෙේලාක්ි නිරහර විටියයාමට එක ොකට දැන ඒකොට ත මේ මගේ අකසල කර්මයක ඇ අපි තුන්වවෙලාක්ම හාර ලබාගෙන මීට පෙරහිටියා නොත් කවුරුත් ඒක කිවන මට මේක ලැබුණ පිනට කියලා. එදකොට මෙන්න මේ අනවෝධේතම මහහිත ත තිය ගැටලු. අපි බතුමා අර මුලින්ම සඳහන්කර ප්‍රශ්නයක් යොමකර කොහොමදා අපිමිතිට යොමු වෙන්න කියෙල්. ට මෙන්න මිනිස්සුන්ගේ තියන අ මානසිකත්තේ තුළ තියෙන යම් කිසි බිඳ වැටීම. ඒක ගොඩ නගා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව තමයි අපි පන්සලෙන් දෙන්න ටවල්. දට අද පන්සලටත් ඇවිල්ල මිනිසු කතා කරන්න නොද පන්සලටත් ඇවිලා දේශපානය කතාකර. පන්සල්ට ඇවිල්ලා. යම් යම් ගමේ තියන ප්‍රශ්න ගැටලු පිළිබඳව කතාරන. එහම නැත්තං ඒඒ රාත්‍රියයේදී රූපයහිනගේ පුට එලිනාටය පිළිබඳව කතා කරන. මේ වගේ දේවල් අද පන්සල තුළත්ති. දවට විද්‍ය අර තාක්ෂණයක් භික්‍ෂූන් වහන්සේලා ඒ ඔස්සේ අන්නෝඕන එහම නැතිවුණොත් සමාජය පැවැත්මක් නෑගේ මතෙකුත් ගොඩ නැගල තියනුන්. ඒනිසාහද අ අදාාපේ පුංච හාමුන්දුරන් වහන්සේලා මේ තාක්ෂණය තුළින් අතර මංගලයින්. හන්සලා එකගකගන්න බාවනාව නෙවේ. උන්වහන්සේලා ඉගෙනගන්නේ ධර්ම කියවන්නේ දහම් පොත පත නෙවේ. උන්වහන්සේලා නිරන්තරයම දර්ශ ප්‍රශල් හිලනය කරන්න දුරකතනය සාහර් තාක්ෂණක උප කරන. ඒ තුළ ඔවු අතරමංවෙලා ඉන්න. ඒකම තමයි මහිතන්නේ නිවසේ දරුවන්ටත් සිද්ධ වෙලාතිී. දවට මෙන්න මෙතනින් ගලවාගන්න ක්‍රමවේදයක් අපි හනය මංහිතනන්නේෙ පුද්ගලකට මේ කරන්න පුළුවන් දෙයක් හරරිට කියන්න නේද. නිෂිත වසයෙන් දුට දුකනං වැස්කිරීම දුකක් නං ඊට හේතුව මේ තෘෂ්ණාව ආශාව නං තෘෂ්ණාවෙන් ආශාවන්ගේෙන් බැහැරවීම නැවත සතුෘට්ටියයට හේතුවෙනවනන් මේක හරි පැදිලනෙන හදුර කව අයකාටවත් ස්පිය ගනමක හිතන්දයක් නෑනෙකු සම්බුද්ධ දේශනාව නිශ්චිතවීම සඳහඟ මේක වැදගත්ම කාරය හඳර මේක මගත් කියලදී ලතින මෙතනින් ඇන්න මෙතන හැරෙන්න්න මෙම ගහම මයි හම්බෙන්න කියෙන. ඒ වජන මත්ත්‍ය කෞටි කියල මේ කවුර වරත්්ධන ද පිට දැන් කවරුන් හෝි හඳනේ මග වරත් දන්නන් එහෙම නැත්තන් අපි එහෙන්ත මුලා වෙලා දුවන්නු අපි ක මිත්‍යාව කියලා ය දැන් අපි රැවටීමෙන් දුවන්නෝ මේ අපිට දැන් කවරහරි කියන්නනනම් මේ ඔය පාර්ථනා කර නිවනහම්ෙන්න්නේ මේ වඩ පරා වඩවඩා රැස්කිරීම කියෙලා සැනසේ මහම්බෙන්න්නේ. තට අපි දන්නවා වඩාත් ලෝකයේ ධනපතිය යන්නෙ මේ හිස්සතින් අත මිහමතිය. අඩුගානේ බැංකු කාඩ් පතක අංකේ හෝ ඔහු අරයි යන්න බෑ කා්පතවත් අප ගෙඩියන්ට බෑන මේ කෙනෙකුගේ දිවිසරරි ඉවර කරන මරණමංචකයේ දී අපි බන කියලා මෙනිහිර න පිහඳරනේ අප අප අපිටත් අයිති නෑ කියලා ෝජනම හත්තය එහෙව එක මල ගෙදරීවරලලා පින්කං ගෙදරී ආය පලෑ අපි සැලසුන් කරන්නේ මේ අපේ වෙහෙසකාරී තරගකට. අපි මතට අශ්‍ය ප්‍රඥාව යාලෝකෙ කොහොම දල්ලොන් අපි ඒතින් පටත්සම ගේන ගමගේ හත්මය අපි දැන් වරද්ධගන හුඟක් කල්නෙ දැන් උන්වහන් වන්හන්සේ ප්‍රකාශ කලා වගේ අපි වරද්ධගන තියෙන්නේ වරද්ධගන අවුරුදු සීියකට ආසන්න කාලයක් මේ ගමන ඇවිල්ලා තියෙනවා දැ අපිට මේ හැරවුම් ලක්‍ෂයකට යන්ඩ මේ සිිස්ටම් වෙනස් කිරීම කියන්නේ පාලකයව පන්නා දැමීම හෝ නත්ත අ ත්ෙනෙක්ඇතැට ෙනල්ල නයෙ නෙවෙයි මේ සිිස්ට්‍රම් එක වෙනස් වෙන්න ඕ නිසල් අපි. පොදේ ගත්තහම අපි වෙනස්වෙන්න ඕනේ මහා ජනතාව. පොදුව ගත්තම අපි අපි වෙනස් වෙලා තමයි මේ අපි තමයි පාඩම උගන්න්න ඕනි පාලකයන්ට ඒම නැත්තන් අපිට උපදෙස් දෙනායට මේ රට පාලනය කරනට අධ්‍යාපන වේදීන්ට මේක තමයි සිස්ටම් වෙන කිරීමෙන ඒම නැතුව බුදුරජාණන් වහන්සේ අපිට වෙනස් වෙන්න කිව්වේ. ඒහි පස්සෙකයි ධර්මය ඇවිල්ලා බලන්. ඒ බල තමන්ට වෙනස් වෙන්ඩ ඕනකම තියෙනවනන් හොඳයි කියහිතනවනම් වෙනස් වන්න. ඒ පස්සිකයි ඕපනකයි ප්‍ර්‍යක්ෂ කරගඩ එතන්ටෙන්. එම නැතුව අපි කවුරුත් උපමා කරලා මේක වෙනස් කරන්න ගියොත් කවදාවත් අපිට වෙනස් වන්නඩ හම් වෙෙන්න්නෙත් නෑ. ලෝකේ වෙනස් වෙන්නෙත් නෑ ලෝක සමාජයේ වෙනස් වෙන්නෙත් නෑ මේ දහමෙන් ගතයතු දේ අපිට පූර්ණය කරගඩත් බැරිවෙන. දැන් අපි අදවෙසක් දවසේ විශේෂෙන්ම අපිට දම්ස පැවතුම් සූත්‍රදේශනාව. ක් මොකද බුදුරජාණන් වහන්සේ අරබතුමා කලින් සඳහන් කලාවගේ මේ දුක කියන කාරණයේදී දමසපයතුන් සූත්‍රය අප හාදුනේ ජාතිපි දුක්කා ජරාපි දුක් ව්‍යාධි දුක් මරනම්පි දුක්කං. එහම තියෙනවනේ අපියහි සම්පයෝ දුක්කෝ පිය හිවිප යෝග දුක්කෝ මේ විදියට විග්‍රහ කරලා තියෙනවා ඒක එතැන තමයි දමසපයතු සූත්‍රයේ අපිට ගැලපෙනම තැන තියන්නේ. යතහර්තය තියන්නේ එතන. දැන් අපි ජාතිය දුකක්නේ ඉපීම දුක් කියනගන තන කියන්න ඊලට අපි මරනයේ දුක් හැටියර්තේරුම් ගන්නවා. ව්‍යාදිය ලෙට දීම දුක් හටිය හරි පසි මත් දුක් ගැන පෙරදාට වඩා මෙනිහිකරනු යි තරක්න මේ පෙරදාට වඩා දුකාපි අත්තු නිවන දැන් අපට පරම අවවිෂා හිමි වෙලා නෑ. අපි අකාලේ මේ යන්න සිද්ධ වෙලතිනවා. මේ රෝහල් පුරා මහා සනගක් රෝහල්ල ඇතුළල් වෙලයින්නවා මේ නේකවිදද ව්‍යාදී. ආය දැන් කොරෝණ කොරෝණ සංගතය ආහි සොස්වායි කියලා මහාභ්‍යයක් දැනෙනවා. සහ ශෝකය බිය දුක කියනේ වඩගාන තරුණ පරපුරේ ගීත ඇතුලෙ තෙෙන දුකම දුකම මේ ැන දුක කයි තරන්තුරට සංවාධයට අරන්තයවාද කිවොත්. ගීතයට පවා දුක අරන්තයන ඉගෙන සාකච්ඡාවිත රන්න වේ මේ වෙලාේ කඳු හලන මිනිසු ගේදනකින්න සමහට එල්ලියෙන් හිනාවල ඇතුළේ අන්න කියේදන කන්නද. ට මේ මෙන්න මේ සිතට පහු ප්‍රවේශයක් අවශ්‍යයි දුකබෞදධන්නවා. ට වතුරු දියරයක් කලාපි දන්නවා. තු මේ මෙතනනි එහහාට කොහම ැි පියමක් කරන්නේ කියෙන කා ඇතට අපි අරනෝන ගමගේ හත්ම විශේසයෙන්ම මට හිතෙනවා අත්හැරීම කියන එක අපි පුරුදු කරන්න නේ දැන් අපිට නැතිම දේ තමයි අත්හැරීම කියන එක. අපි අනවශ්‍ය දේ වැඩිපුර එකතු කරනවා. අවශ්‍ය දේ ඊළඟට එකතු කරනවා. අත්‍යවශ්‍ය දේ අපි වැඩියෙන් තවත් එකතු කරන්නවා අපි මේ දෙකම අතැරල උඩ දෙකම අත්‍යවශ්‍යම එගැන අත්‍යවශ්‍යම දේ විතරක් අපි ගාවතියාගත්තොත් අපිට මේ දුක කියන එක තේරුම් ග්ඩ හිතහ ගන්නඩ පුළුවන් ඔන්න හොඳ සේමාවක්කාව බඩ ගති නවත්තන්න කැමති පඩගක්ත මයි මිනිහෙකුට ජීවත්වෙනකොට ජීවත්වීම පිණිස අවශ්‍ය සාධකටිකක් තියෙනවා ඒවා හරි අතේ ඇගිලි ගණ්ඩ පොඩි උදානකට ආහාර හුස්ම ගණ්ඩ පුරහන් ප්‍රාණය අවශ්‍ය අපට ස සතුට නි පොනිිදේවල්ටය අවශ්‍යය අප මුළු ලෝකෙම ගොඩ ගහල තියෙනීම නද අනවශ්‍යදයවක දැ මනිස්සු කවුරුන්හෝ විසි අනවශ්‍ය දේ පස පස ුවන්න පොළොබොල තියෙනවා අන්න දැකින් ගලවන්න අමරුවයට යක් දැන් පැහැදිලි ඔබ තමාම කිව කාරණයක් පදනම් කරතමම මසන්නි දැ අත්‍යවශ්‍ය දේවල් දැන් අපිට සාමන්්‍යින් කිරවා මිනිස්සුන්ට ජීවත් තීම පිින්ස වතුර අවශ්‍යය නං වතුර තාම ලෝකේ තියනවා. තුරට විධ පාට වර්ග දාලා එකට වෙනම වර්ණක රස කාර්ග දාලා පෝනක තමයි ආශාව. කල දැන් අපි දැ වතුරබනුවටඩ සමාජයේ පොළුවන්නේ වෙන දේවල් බීම සංහන. දැ එකතු ද මෙහෙම ඇබැහයක් නතියන්න දම ඇබැහටමද අපි කරන්නල. මේකයි අපි දහම ඒකට හොඳට බුදුරාණන් වහන්සේ දහමේ හොඳ පිළිතුරු තියනවා. දැන් ඇත්තවාසයෙන්ම දැන් තමෝ තම පරානෝ. තම ජෝති පරායනෝ ආදී වශයෙන් අමහාමුදුන්නේ තම දම පරායෙන් සූත්‍රයේ සඳහන් වෙනවා අප අුරෙන්ුරට අඳුරෙන් අඳුරට යනවා අඳුරෙන් ආලෝකයට එනවා සමහරු ආලෝකයෙන් සමහරු අඳුරට එනවා සමරු ආලෝකෙන් ආලෝක ලෝකයට යනවා මෙන්න මේක තේරුම් ගන්ඩ අපේ මිනිස්සුන්ට හරි අපහසු වෙලා තියෙන්න්න හේතුව තමයි මේ තමන්ගේ වට පිටාව මේ මේ අපේ ජනසමාජයේ වෙනස්වෙෙන්න්න ගත්ත තැන. අපිට ැඒ කතා කරන්න වෙලාවක්නයි මේ මෙතන ඉ අපි පටන්ගන්න ඕන යන්න එතනින්. අත්හැරීම කියන තේමාව යටති. අත්හරන්නේ මේ තිය ඔක්කෝම දේපොල්ල තමන් ඉඩකඩම් බැංකුග ෙනුම් සයන සල්ලි රත්තරම් බඩු සේරම විසි කරලා එට එඩ පෙදදාගන්න කියලා අර මහා සිතුුවරයක් කරවාගේ නෙමයි අධ්‍යාපනත් අතහරල අධ්‍යාපනය වගේ අපි අත්හැරීම කියලා කියන්නේ අපි සීමාවන්න ඕන හැම දේකටම දැන් දැන් ගෙන අල්ලපු ගේෙදර ලොක ටීවේ එකක් ගෙනවත්. අපි අපිඇ අපේ ගෙදරට අවශ්‍ය වෙනවා තවත් කෙනෙකුට අවශ්‍යන ඊට බඩා ලොකුටීව එකක්ගේන්න. ප හාමුදුරුව කලින් ගැන කිව්වා. ඒවගේ අපි බලන්නේ හැමවෙලාවමගේ ලෝකය අි ොයා අබි බවයන්න. එකන්ට අපේ ජීවිතයත් ඒ විදියට යන්න ැන් අපි හැබැයිඉතින් අපි වැටෙන තැනක් තියනවා. දැම් මලගයක් වුණ හම ගෙදර තාත්ත ැරුණකෙමු අනේ මගේ මුුදු තාත්තය තාත්තා අනේ අපි කවත්දායි දකින්නේ නේ හොම කියලා. ඉතින් බහාමුදුරුවටත් අනිච්චාව සංකාරා කියලා. මේ නිත්‍ය ප්‍රති සංයුක්ත නෙහි කරනවා ෙදරයිත් අනේ සාදු කියල පිරිකර අත්ග හල පූජ කරලා. අවසාේ මිනිිය උත්සන්න හදනකට ආපහවාරු මිිය බදාගෙන කට්්‍යිය කෑ ගහන වනේ යන්න පෝ අපි ෝදාල යන්න්නපෝ මගබුදුතාත්ය අපිදදන් කවුද සලකන්නේ අ මිනිියත් අපි තියාගණ්ඩ බලනො අතවදුරට. මෙන්න මේ අත්හැරීම අපි ක්‍රමාණකෝල පුහුන්ු නොකොළොත්. මේක තමයි අපි හාදු පන්සලෙන් අප හාමුදුරුවරුන්ගේ බනෙන් අපි කරන්න ඕනේ. ඇත්ම් මේ ධර්මදශනාවල අපිට අද කාලීන ධර්මදශනා කලාතින ගමගේ මහත්මය මන්ම ල බලනෝ ගොඩක් වෙලාවට අපේ ප්‍රසිද්වෙල මමාධ්‍යයන් තමයි ඒයි ප්‍රසිද්ධ කලතින මාධ්‍යනති අද ප්‍රසිද් පුද්ගලෙක් මේෝකෙනෑ මාධ්‍යෙන් තමයි ඇමපුදගලෙකු ප්‍රසිද්ධ කරලතිෙන්නේ චරිතය හදලතියෙන්නේ. එතකොට මේ අය පුද්ගලයෝ ගැන කතා කරනවා. සිදවීම් ගැන කතා කරනවා. උතුම් දේවල් ගැන කතා කරන්න. දහම කතා කරන්නේ. තැ මේ ප්‍රශ්නය අපි මෙතන්ට ගෙන් ඕනේ. අපි කතා කරන්න ඕනනි ධර්මය බුදුරජාණන් වහසේ චර භික්කවේ චරිකම් බහුජන හිතයි භහුජනසුක අත්තා හිතා සුකයි දේව මනුස මේ අනුන් වෙනුවෙන් යඩ ඇවිදි බඩින් ස්වාමීන් වහන්සේ හැටනමට පලවෙන භික්ෂන් වහස හටනම දේශ කළ තමන් ගැනත් හිතන්න. තමන්ගේ අිවිෘදධියත් ගොඩ නගා ගන්නඩ. තමන් යන්න ප්‍රඥාවට තමන් නිවනට ගමන් කරන්න. ඒ ඔක්කොගේම පැහැදිලි කරන්නේ උන්වහන්සේ මේ අත්හැරීම කියන එක තමයි. දහම හාාර්ථය වෙන්න. අපි කරන්නේ ගොඩ ගසා ගැනීම එකවුන්ටේ කොච්චරතියනවාද ඒක රැක ගන්න බලන්නො මිසකගේින් ප්‍රයෝජයක් ගන්න අපි කිසිවිටකත් බලන්නේ නෑ. එතන තමයි අපි මුලාවෙච්ච තැන. දැ අපි ගමුකෝ බොහෝ අය කියනවා අප පැරණි රජවරු සමහර මන්න සමහ ුද්ධවිය දේශපාලක්නයෝ ඒ කාල කිව්වා. ටිගම ජතුවා ගොල් ෝඩ කියල එම කතාව පතරව තිමන හැ ද හි ප ද ක් න හැයි කවද ගම ක න ලකම දැනගත් මිය ගන ැරවන. ඒ ඒ වඋනට දුට ගෙමු රජුරු ගඩොල් මෝඩේ කරි අද රුවන්වලි මහාහසෑය හදල තියනු. රජතුමා නැති වනා දුවන්වලි මහහාසෑය තියනු. සමහට රජවරු මාලිගාවල නොසිටඉන්න තිති. අද තරම් මලිගව මැට ය තිේනට ඇේ. මේ මෙ පිළිම වෙහෙර විහාර ස්ථාවරෝ පවතින් දනකට මතේ දන්. ඒව ස්ථාවරෝ ගොඩ නැගලි බවට පත් කරන්න ඇති. එසා අස්ථාවර ලෝකයක ස්ථාවරනැත ජීවිතයක මරණය නියත බව දැන දැනත් මරණ අස්තිර බව දැනගත් මහු ස්තර ගොඩ නැගි හනවා ස්තර ගොඩ්නැගලි ලෝකි පවතින් න ඒ කෞදද මේ මනස පෙරළුවේ. කව්ද මේ ලෝක ස්තිර දේවල්තියනවාය. ලොකට අරගණයන්න පුළුහගිය නැතම් පිටස්සට ෝකම මගේ කරගන්න පුළු හංය කියලා මිත්‍යාවන් වගා කළේ. මේ මිත්‍යාව නේද මේ අපේ පිරිසුදු ඔලුුවේ පැළවෙලා මුල් බැහැලා අපි තාමනය කෙනවා ආක්‍රමණශීලි පැලෑටි වගේ. මුලු මනස පුරාම පැතිරිලා මේවා අපට ගලවල දන්න වෙන උදුරලා දන්න වෙනවා. දාලා ආය අපේ මානසික නිදහස. යා ගන්නවා අදවාගේ දවස්සක ඔබහොයන්න ඒ එක සැනසීම සතුට නිවීම අප සිහි ලය සිහිල් කරගැනීම සීලයෙන්ගත් බලාපොරොත්වයෙන්ෙේ දැවෙන හිත රිදෙන හිත අපහෝ සීතල කරගන්න ඕන. අපි නිශ්ිත වශයම දන්නවා අපේ උරුමේ ප්‍රඥාව ප්‍රඥාව පිහිටන්නේ සමාධීගතව හිතක. එනිසා ඔය හිතේම තමයි නුවන පිහිටන්න තිෙනිසා හිත සමාධී ගෙනාවත් හොඳ මතකයක් හිටිනවා. ොද ප්‍රඥාවක් පිහිටන ඔොුව ඩ කරන්න පටන් ගන්නවා. අපි මීට මොහොතකද කලුත් කතාාවුණ මියගිය මොල මනස මියගියොත් බුදු දහමි කියන කිසිවක් කරන්න හැබෙන්න්නේ මනසාවධයෙන් මනස ප්‍රෝධයෙන් හි ප්‍රාශ්වරය හරි වටනු. අපිගිල්ල නම් අන්තිමවිරාමයට පදෙන් අප සම. ඔබ නවත න අද සජිවී සංවාදය සමඟයමයෙක් වන්නේ අපි පුන් පොහෝ දවසක වුනත් පින් බරකාලේ ඔබට අපි අලුත් ආකාරයක සාකච්ඡාව කරග දෙට කල්පනා කර නිෂ්පාද කරන්නා යම නිෂ්පාදකතුමන් අධ්‍යාත්මික මිනිසා නිර්මාණය කිරීම පිළබඳ දොවයි කල්පනා කරන්නේ. අනිත්‍ය බව අතහැරී අප හාමුදුරනේ මේ අපිට මතක ඇි පුංචිකාලි දැන් පන්සලේ දහම් පාසලේ වෙසක් කෝඩු හදනෝ. ඒවාඒ හරියට අපි අටින් හැදෙන්න්නේ ඒවා වෙන රටකින් ගෙනනල්ලා විදුලි බිබුල දාපු නවෙවේ එක ඇතුර තිබුණ ඉටි පහනක් ඉටි පහන අපි හතට විතර වෙසක්කෝඩු පත්වකරට පහම එක අටනවේ දාය වෙනකොට අඳුර අඩු වෙලා සමහට මෙහුළඟ වැඩි වෙලා ගිනි ගන්නවා. අට පට්ටම අට ලෝ දහම. අපි මේ හැම තැනම් ධර්මය දැක්කා. අනිත්‍ය දැක්කා. ඒවා වැස්සට ඇකිලෙලා රැල්ගලවෙලා විනාශ වෙන හැටි දැක්කා. අපට හිතෙනවා එක මහා ධර්ම සාකච්ඡාවකින් තේරුම් ගණ්ඩ බැරි භාවිතයක් අපට තිබුණ. ඉටරේදවලින් සරුන්ගල් තිබන්න පොලිතීන්වලින් වෙසක්කූලු තිබන්න. හ දැන් අපි හතුර මුල්ලු සමස්තේම වරදධගන යපින් ආපසු ගන්න කොහොමද අපිට වහන්සේ මේ අධ්‍යාපනය ශෂ්ත්‍රේ වැඩකටුතුව කරන හිමිනමක් මුකෝම දි මේට ප්‍රවිශ්්‍රේ යන්න අයනුගේ අයනු කියන්නේ ඔව දැන් මෙතන අපේ තියන්නේ සීල ව්‍යාපාර ව්‍යාපාරයක් කියලා කියන්නේ. බි එක වගේ හැගී මක් අපට එනවා ඒ වචනය අපේ තින්න දාගත්තහා ගොඩත් ඇං වල අපි දැකල තිේනම් සීල ව්‍යාපාර පවත්තනවා කියලා සීල භාවනා වැඩ සටහනක් වෙන්න ටෝනමීක ව්‍යාපාරයක් නෙමයි එදකොට අර ව්‍යාපාරයක් කියනකොටම අපේ මනස්ස වෙන පැත්තකට නිරායාසය යොමුම වෙන. එළඟට ඔබතුමා සඳහන් කලාා වගේ දැන් පහන්කූඩුවක් වෙසක් පහන් කූඩුවක් ගත්තාහම මේ වෙසක් පහන් කූඩුව හදනකොට ඒ හදන අවස්ථාව ආරම්භ කවස්ථාවතල දරුවාගේ මානසිකත්වය ශ්‍රද්ධාවත්ක් එකතුවන් ඒ සද්ධවත්ක එකතු වෙලා තමයි මේ වෙසක් කූඩුව නිර්මාණයෙන් තකට ඒ දරුවාගේ තිය හිත ඇතුළේ තියෙන බුදු හාමුදුරුවෝ පිළිබඳව තියන ස්්‍රද්ධාව තමයි වෙස කූඩුව තුලින් නිර්මාණය වෙලා ලස්සන කූඩුව බවට පත්ේ මයි . ජාමිතය සමමිතික බහව බලය මේ ඔක්කො තියන ගනිිතය පඩ හම තියම දෙයක්ම තිය නොම මේ සැකිල්ලක් නතියන් එදකට අර එතන සඳහන් කරන්න අපට පුළුවන් දැන් ඒ වෙසත් පහන්කූඩ අපි නිර්මාණය කරනවා. ඒ නිර්මාණය කරනකොට ඒ දරවාකට හැඩ තල දාන්න. ඒ හැඩ තල දානකොට ඒ හැඩතලය. හැමවිටම බෞද්ධාගමික ලක්ෂණයක් නිර්මායක ධර්මචක්‍රයේ නිර්මාණය කරනවා ස්තූපයක් නිර්මාණය කරනවා අට ලෝ දහමේ ඇතුළත් වෙලා තියෙන කරුණුව එකට ඇතුළත් කරනවා නිලුම් මලක් නිර්මාණය කරනවා හැම තැනකවතින්නේර අපේ බුදුහමත් බද්ධ වන කිසියම් සංකේතයක් දවට මේක තමා නිර්මාණයකන එකොට මේ දරුවා අ බතුමා සඳහන් කලාවගේ දැ පහන දැල්ලවාට පස්සේ ටිකවෙලාක් යැනකොට සමහරවිට සුළඟට නිමෙනෝ එහම නැත්තන් ගිනි අරගෙන සම්පූර් කූඩ විනාස්වෙලා අප ජීවි අර දරවා මේක දිහා බලාගෙනඉන්න. දකොට දරවා අඩනකොට අපේ අම්ම ලටාත්තලලාට දැනුමක් තියන්නට වන පුතේ මෙ මේක තම අනිත්‍යතාවය කලකන්. මේ තියෙන අනිත්‍යතා මේක ත බුදු දහම. එනිසා අපේ ජීවිතත් මේ වගේ. අපේ ජීවිත වනත් මොන කොයිවෙලාවක මොන අවස්ථාවක විනාසස් ඔභහ විට පත්තේද කියන්න පිදන්නේ නෑ දට මේ වෙසක් පහන්කූඩුව අල්ලාගෙන හිටියොත් ඔබ හිතෙන් ඔබට දගක් ඇතිවෙන. මේක විනාස වෙලාගේ පහමපුට දුකක් ඇතිවෙන. ඒ අල්ලා ගැනීම තුළ ඒ උපාදාානය තුළ එහමනන්ගේ උපානයෙන් බැහැර වෙලා මෙන්න මේක තමා නිත්‍යතාවක ැන මේක විනාසු නයකකිවරයි එතන ීවරයි. එ නිසා මේ දිගට අරගෙන යන්න උත්සාහ කරන්න එපා එහෙම අරගනයන්න නැති කෙනාට අර තමන්ගේ ජීවිතයේයට අමමාහානයක් සිද්ධ වනත් තමන්ගේ ආස්ත්‍රතයෙකුටයම් කිසිහානයක් සිද්දුුනත් එක දරාගැනීමේ හැකියාව හොට තියන් එවට අද වෙලා තියන්නේ මේ පහන්කෝඩුව තුළ නිර්මාණය කිරීමේදී සද්ධව ජනිත කිරීමට වැඩිය මේ තරංගයක් ඇද පහන්කෝඩු තරංගතයී කට දරවා උත්සාහ කරන්න හැමතිසම පලවෙෙන තව කෙනෙක් පරයලා නැගී සිටියීමට දව හුත්සා කරා බැතිගී තර බැතිගේ තරංග. එතකොට පහන්කූඩු තරග දොකට මේමට තියාග ප්‍රධානය කරන දකට මේ ඒතනත් තියෙන දෘශනාවනි එ හයකතම ජීවත්වීම තරගේ ජීවත්වේ තරගේ. එතකට මෙතෙන්න ිහිල්ල අය නැවතවතාව අපි අර බුදු දහමත් එක් බදධ වෙච්චි මේ වගේ වෙසක්පුර පසලසක පොහෝදවසක බුදුරජාණන් වහන්සේ දම්සක් පැවතුන් සූත්‍රයේ දී දෙශනාකරපු චත්‍රාර් සත්්‍යය ධර්මය තුළ අන්තර්ගත වෙලා තියෙන කරුණු සම්පූර්ණ උල්ලංගනය කිරීම අපි සිද්ධ කරන්න. ල්ගලගේ කල නවත නිසාතල ෘස්නාව ගන අපි අලුතින් ඇති කරන මේ විදහි වෙසක් එකක් සෙමරුවී නැත්තන් දවග හම ඇතරම අපි බොහෝවිට අපි දකින දේතමයිමහර වෙසක් මේමගේ පුර පසලොසක පොහෝ දවස් වල ගමේ පන්සල හිස්සව අවස්ථත් තියන ලා පාවනය පහ අපි වෙළඳ කලාපවාගනනත්ම අප සං්‍යාව භාෂාව තුළේ පස්සේ වෙලඳ ලලා. ගේ වචනටි කයින් ක් කලා දොට වෙසක් කලාපේ තුළ තියන්නේෙ මනවද එතන තියනවා විනෝදාස්වාදය ලබාගන්න පුළලුවන් සියලුම දේවා. දෙකොට වෙසක් කියන නාමයේ පාවිච්චි කර නමකට මම පාවිච්චි කරන ආමේ වෙසක් කියන නම අවභාවිත කරනවාකිල. එදකොට මෙතන මොකදතිය දැ සමහරවට කතුරුන් චිල්ලව කලින් මාරකලින් දක්තියන ම තවුලු ක්වුණනටනවා එහ එහ පැත්ති තාව සංගීත. ග යන දැම් බැතිගී තනගයක් හෝ සදර්ශනයක් මොනයන් හෝ දෙයක් වේවා අර නිර්මාණාත්මක දේවල් නමේ නිතින් අනුවාදනයකට අපේ ළමයි කටහොල මුළු බිම චීනයෙන් ගෙනපු විදුල ුල ලිගු ල ලාටන කරනවා දකට අ ආකෘතික ලෝකයකට අපේ දරුව ටිකයි දෙමව පියටිකයි ගිහිල්ල අඊට පස්සේ ප්ලාස්ටික් බඩු ටිකක් කරේතියාගෙන ආපහු දුක එකතු කරගෙන ආය අපහ ගෙරට සුම්බියත් හිස්කරෙන සුම්බියත් හිස් කරගෙන අපහු අපේ ගෙදරට න කෑම දුරජාන් වහන්සේ දේශනා කරපු වෙසක් නම අපි ඇත්තටම් මේ සමරන්නේ මේක බාහිරින් අපි එකතු කරගත්ත දෙයක් එහෙම නැත්තන් මේ වෙළඳ මාපියාවකට අපි සම්බන්ධ වෙලා ඉන්නවා කෙලක වෙල හරි වෙළඳ වෙසක්. හ කිය නවත්න හරි කියල මට හිතන. අපේ බලමු මේවා වචචන නිකම්ම නිපදවෙන්න නෑ මේවා අප ඇතරම පොළොව ජීවත්තයට මිනිස්සු මාධ්‍ය විදීන් හැඩිට අපි ටපුර සංචාය කරනවා අපි මේ හැම අවස්ථාව කකරම සහභාග වෙච්චම අපේ අප ඇස් වැඩ කරන්න ඉන්ද්‍රියන් වැඩ කරන්නන්නේ නිත්තාගේ ඉද්‍රියන් වැඩරන දිීරනෙවේ. අපි ඒවදිහා බලන්නේ වෙන විචාරශීල බද්ධක් ඇතුළේ. අපට පේනවා මේ ප්‍රශ්නය කෙලවර මොක්ද කියලා. දැන් වජන රෝපසිහ මහත්මය හැබැයි මොන අවුනත් අපේ පාරමිතා පුරණ බෞද්ධයගේ බුදු සිතතාමඒ සෙල් සුවන්ද ගුණසුවන්ද නැත්තේම නෑන. එකට අපි දැන් ධනපතිය ඔපතුමාකිවේ දන්සල් දෙන ධනපතිය කරන් හැයි නෑ ගම හල් හොන්ඩු එකතු කරලා පුංචි දරුව එකතු වෙලාඒ හොඳ දේවල්. මේ ස්රහට ගෙනන්නට යහපත් දිටේ කියන්නේ. ප රදි සංගීතයක් දාන්න තු හො ංගීතයක් ඇතුලි අප අවට බුදුගුණ මෙ හහිකරගන්න පුළුවන්. වැරදි දන්සල් අපික හුලන් දන්සල් පවාතියනවා. එක මේ දන්සැල් සංස්කෘතිය ප්‍රසාරණය වෙලා 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 හැමහර අප දන්න ඉස්තරට කොතරින් කිලවලදඒගේ හැබැයි මේ සංකේතය හොඳයි නේද. මේක කොම දිස්සරහට ගෙනන්නේ තරුණ යුත්තක්ක මේ වෙක් සමයපොඩක් කල්පන කරන්න කොහො දේ සබධ. ඔබතුමායි එතැන්ට ඒ ප්‍රවේශය මේ අවසාන වසියෙන් අතක්කරපය හොඳයි දැ මට තියෙන අත්දැකීම් තමයි මම සඳහන් කරන්න විශේෂයෙන් අපි දකිනවනේ අපි සමාජය තුළ ජීවත්වෙන නිසා. ඔය දන්සල් ක්‍රමය තුළ අද බොහෝ දෙනා කරන්නේ දන්සඒ කට්ටියක් කට්ටියක් එකතු වෙලා අහල පහලින් මුදල් ටික් එකතු කරලා තියෙනයගෙනුත් අරගෙන දන්සල්ල හොඳට දෙනවා. හැබැයි ඒ යටතියෙන්නේ දව මත්තැ තල් ඊට පෙස රෑැලි වෙනකක් නටලා ගයලා විනෝදවෙලා සක්ය විනාසකර ැස්කරු පින වරයි තව හිගමට මේගොල්ලො පුුසලයක් සංවර්ධනය කරගන්න හෝ. පිනක්ත් කරගන්න නෙමේ මේක කරන්නේ. අද බලන්න ඔබතුමා ඔන්න පරීක්ෂණය කරන්න අද දවසකොට්ක් ඇවිදලා මේ දන්සල් සිස්ටම්මේ අවසායේ ොකක්ද ඉතුරුවන්නේ අවසාන එක්ක පිහයඇනුක්. ඒමනැත්තං බෙනත් මොකක් හරි කෝලාහලයක්. ඒමනැත්තවම් මොගක් හරි කාටාරි සමායේ කාන්තාවගට හරි. හද කලලා ඒය ගහගනමොක්කර දියත් ම ම මඇවති කැන බතුමා කැනීමේ මහාසාද කෙනෙේ සේවන්ටපුල ම ඊමතර යහපත් හය කරන යහපත්විදිට වැඩිහිටියෝ පන්සල මුල්කරගෙන ස්වාමින්න්වහන්සෙලාගේ අවවාධනු ශාසනරගෙන උන්වන්සල මුල්කරගනරන හොද ක්‍රියාකාරකම් හොද දන්සල්නේවා තොරන් හදලලා දැ තොරන්ගහන්න ඉස්සර තොරන් නිර්මාණයකරුවේ කලාකරුව එකතු වෙලා. අපේ අපිට ජාතක කතාවක් නිරූපණය කරල දුන්. අපේ හදවතට ඒක දුන්නේ. අද ව්‍යාපාරිකෙක් ඒ අතට අරගෙන විරරිදු කාරයෙදදාලා හමවිකාරයටි කදදාලාල සන්්‍යහම්ගක යටෙන් ප්‍රදේශ දේශ පලචඥගේයකට දේශ ලත්ා මයිඒ අයිතිකාරයෝ. ඊට පසේ ඒ ඒක ඊන ගෞරදේ වෙනනෙනකොට ෙත් නෑ ටැඩර එක ඉට පසඒක ප්‍රදේශ බාවව ටෙඩර එකක් බව පත්වෙන. තොර වෙසක් තොරන අද ටන්ඩ එකක් බවට පත්වෙලා තියනවා පහංක ූඩුවත් එෙමයි. මේ දැහැමිය වූ සිතුවිලි පරම්පරාවකට මුල් තැන ගත්ත ප්‍රඥාව පහල කරවන මේ අනිත්‍ය වූ සංකල්පය බුදුරජාණන් වහන්සගේ අනිත්‍ය සංකල්පය තුළින් ප්‍රඥාවට ගමන් කලයින් නිවන් දකින්නට පුළුවන් දර්ශනයක් මේ තුළ තිබුණ. වහන්සේ උතුමාක වාර හරි උන්සත එක් කරදක පත හොඳයි ැ මේ සංල්පල පත් හොඳයි. හැබයි මිනිහෙකුත් එහෙමනේ අප හැමෝගෙම අපි හැමෝූ මවකුසිෙන් වෙෙන් වෙන්න එක විදිහයට. මේ හැබැයි එතනින් පසු අප ජීවිතය තිීන්දු වෙන්නේ අප ඇසුරු කරන දේ මත. අප අපි සාමන අදදි සම පපතේ බජ තශසන් හරත පල කිල දම කියන්න යමකු පුරන්න මනො අපි හන් විකර ඒයනු අප අස්වන්න ගන්නන්නේ වගේ පව්ග කාලය ජීවිත කාලය වෙල වෙන්කරේ යහපත් දේවලුන් පේතින් පස හත් ප්‍රතිවල දකිරද මේ පශ්තියන මේ දන්සලය උපත හොඳයි. පින්කමේ උපතහොඳයි හැබේ මේ දන්සල පින්කම මෙම ගිහිල්ලා ඇදගෙන ගිහිලා ගාල් කරන තැනතිහික් කොහැරි ලොකු කාගෙහර නි්‍යායිපතරකට මේ විටස් ලාබ කරන වැඩ කියන කිව අ විසල්ලත් ම කිව්වේ බතුමට පැ අපිද කරන්න නන්න රෝග හඳරගත් අපි අර අතන කලාවගන්න කකහ හෝ අපි විශේ නිර්දශයකරන සීමවෙලාතින්. මේ ජීවිතයක් දැන් අපි මේ දේශපාලක්නයකු ගේ හෝ ඒම නැත්තන් ඒ සඳහා න්‍යායපත්්‍රහත්දන ආධාර දෙන කෙනෙකුගේ. විිෂේ නිර්දේශයකටතම අපි වැඩ වැඩ කර වෙලා ම කල ගදට බ හම කරල කවදත් අපිට නිවදකිනවතියා නිම කියන වචන අර්ථයවත් දන්නවාද. දැ නී කියන්නේ නෑ වාන කියෙ තුෘස්නා තුෘෂ්ාව ඉවත් කරීම නිවන කියන්නේ. මේක අදහසවත් දන්නේ නැතුවසාදුසාදු කිව්වට වැඩක් නෑ. අපි හැම වෙලාවකම සූදාානක් වෙලා යන්නේ ැ අදවසගඩටකොත කොචර උතුන් දවසද හැම තැන හෙන්නේ. බදුරජාණන් ව බන්ඳ එනකොට මටඇහෙනෝ පන්සලක මාගේ බුදුපියාණන් වහන්සේ ඇස් දන්දුුන් සේක. හිස දන්දුුන් සේක මේ සරීරය දන්දුුන් සේක දරුවන් දන්දුුන් සේක. මේ ඔක්කොම දන්දීල තියනවා. නමුත් අදා අපි මොනවද දෙන්නේ. අදා අපි ප්‍රියකරු දෙයක් දැක්කත් ඒකත් අපි බදාගන්නනි සූදානන් වෙන්නේ. අත්පත් කර ගැනීමේ ආශාවෙන් තොරව අපි මොකක් අද කරන්නේ. අද අපි සම්පූර්ණයෙන්ම සියල්ලම. අත්ත් කරගන්න මටය මටය මාගේ මට තමයි ගොඩ අයිතියෙන් ඕන මේක මගේ මම තමයි ලොක්කවෙන්න ඕනේ මට තමයි මෙතනුල්පුටුව හම්බෙන්න්න ඕන ම තමයි නායකැවෙන්න ඕන මේ රටේ මේ තේමාව යටත අපේ හිත මේ විදියට ගමන් කරන තුරු මේ බෞද්ධ සමාජය තුළින් අර අපි කියපු පුරුසාර්ථයට අපිට කිසි සේත්ම ලංවෙන්න පුළුවන්කමක් නැහ. ඒනිසා මේ බෙසක්පු පොහෝය ඇත්තවසෙම අපි සාධක කරගන්න ඕෝනෑ. අපිට ොද ඉහාසයක් තිය න පහුගිය කාල වසර තුනක හතරක පමණ කාලයක් තුළ අපි බීතිකාවන් වලට සහ ්‍යාධියන්ට පත් වෙලා අපි දුපත් මනි ස්ුභවට පත් වන අධ්‍යාත්මික වසින් අපි බිඳුවට වැටු. හොඳටම අපි දුපත් වනු අධ්‍යාත්මික වසිහ. නමුත් අප අද එ අධදකීමක් නොකරගෙන අනුභූතියක් නොකරගෙන ක්‍රියා තු ඉඳගෙනි ක්‍රියාකිරීම නිසා. ද මේ අදකීමකටි ගත්ත නෑ ම ඒකයි හමයි ලඟබතුමට කිවේ රිසල්ලම කතාකරද්දි අනුභූතිය කියක වැදගත්තයන්නේ. දැ පරමිතා කියන්න මොනව ද්දකම්. ධන පාරමිතාව සීලා චිල් රැක්කවිදිිය දන් දුන්න විදිියනෙක් කම්ම පාරමිතාව මේ ඔක්කොගේමතියන ශාන්ති පාරමිතාව අනුභූතියක් ලබාගතේ බුද්ධත්වයට මේ ප්‍රඥාවට හේතුකාරක වුණේ විෂේ නිර්දේශයක් නෙමයි අනුභූති අත්දැකීම. වට මහා ප්‍රාඥය මේ. ලෝකයේ දිනපු බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක සම්බුද්ධත්වයට පත්වනේ අන්නේ අනුභූති ප්‍රවණතාවේ තුළින්. ඒක අනිත්‍ය වූ අත්පත් කර ගැනීමේ ආශාවෙන් තොරවූ සීමා සහිතව, මධ්‍යම ප්‍රතිපදාවෙන් සමන්විතව දර්ශනයක්.සා අපි මේ මධ්‍යම ප්‍රතිපදාවෙන් ඇත්වෙලා අපි මැදැ ඉන්න නැතුව. එක දෙපැත්තෙන් කොයි පැත්තටහරි අධින්න පටන්ගත්තුත් වෙෙන් වුණනොත් අපිට කවදාවත් මේ කියන. පුරු ාර්තයන් කර බුදු දහම මූලික පුරුෂශාර්තයන් කරා ගමන් කරන්නට පුළුවන්කමක් නැහ. ඒවගේම ගමගේ මහතය ම මතක් කරනවා මේ වෙලා වෙදි මේ උතුන් වෙසක් පොහොය අප තුමාට පොඩි මේ මිනාධ්‍යයක්ක්තර දෙන්න අවසාන කිරීමේ කාලයට සමනස කළකට ම යන්න කැමති අප හඳරු දැන්න්නේ දැන්. අප සමහර බණකතා හරි ගැඹුරුයිනි පාලි වචන තියෙන්නේ ඒවා බර වැඩිුණන තරමට අපි බෞද්ධ සාදුකයනවවාහරි. බන්න කියලා ඇතිඒ සමහට ළඟවෙන්න බැරි තැනට අප ආස කරන අපැ රනේ මහා කදු මුදුරට යන්න බැරුණුම අපේ කන්දට ආධදර කරපටගත තවටික්ේ කද දුරම්පවන තරමට අපේ කන්ද දේවත්ව හ සලක නො. දැ අපි දැන් එව බල්ලවාහරි එෙම අපැනෙ බුදු දහම මේ තිබුණු හර ධර්ශනික කියවීමක් අපි තුළ ඉති අඩුවෙන්තම පේඩගන්න. යොදැන් හරි සරලෝම කිවොත් මේ බඹයක්ක් විතර ශරීරය තුළ තමයි අප ජීවිතය තිෙන්. එකත් අපි සදාකාලිකනෑ කෙටි කාලයක පොඩි වා තැම්පලකින්නේ මේ ශරීරය තැහැරලා මේ මාජීවත්්‍යයන ඔබජීවත්වන ගෘහය අතෑරලා ඔය ගෙදර ඇතුරට පොඩි ප්‍රශ්න වෙන අඳ තෙමෙන්ට ගන්නවා ඕක බිත්ති රන්න ගන්නවා ක මේ ඇතුර එහම ගුණාම පදිංචිය අතාහරනු. අලු නිවසකර යනවාගලතම පහිතත් වනනි නික් කරය ද මේ මේ සරල්ල ජීවිතය උපදනවා මැරෙනවා උපතසා මරණ ඇතර මැරිමරි උපදෙනවා කියන ධර්මතාව අපට කොම මි උගන්නන්න මිනිසුන්ට මේ අපිට ඔොලුවක් තේෙනවා පපුුවක් තයෙන කොහොමදක පුහුණු කරන්න ඔව දැන් අපි ්‍රමිතුමා සඳහන්කරාවගේ හැමදේම අපි අල්ලා බදා ගැනීම සංකෘතියකරටන පුරද්දු වෙලාති. දට අපි විෂේනිර්දේශපවා, අධ්‍යාපනය පවා ගොඩ නැගිල තියෙන්නේ නුවට ප්‍රඥාව දියුණු කරනවට වැඩිය දැනුම ලංකරගන්න දකොට දැනුමෙන් සන්නත්්ද වෙනවා සරල විදිට මෙහම කිවොත් දැ අපි ඥානය කියන එක ඕන කෙනකොට සමහරට අඩ වැඩි වසෙන් තියෙනවන්. ඇදකොට පරමාණු බෝම්බේ නිර්මාණය කරපු කෙනා හොඳ දැනුමක් තිබිච්ච කෙනෙ හැබැයි ඔහු කල්පනා කලේ නෑ ම මේක නිර්මාණය කරට පස්සේ මේ සිද්ධවෙන හානය අගතය මොකද්ද කියලා. දොට ඒ අගතිය මොකද කියලා ඔහු නිර්මාය ඔහු හිතන්න පුරදනාා නං ඔහුට දැනුම පාලනය කරගන්න පුළුවන්කම තිබුණා නං. මංහිතන්නේ පරමාණු බෝම්බෙෙන් සිද්ච්චි හානිය ලෝකට දා අදවෙන්නේ නැහැ. දට මෙන්න මෙතන දැන් අපි හැමදේමර සරලබවින් මිදි ලතින් සරලබන් මිදිිලා සකීර්ණත්ව අතෘප්ක ජීවිතයක් කෙකව ොඳයි ොච්චර ලැබුණත් අපිට මදි ොච්ර ලැුණත් අපිට මදිී ඒකෙන් අපි බලාපොරොත්වන් රැස් කරගන්න එතකොට දැන් ඇ මේ හැමදේකටම දැන් අවසානාසයෙන් අප කියන්නටට මිනිස්සුන් කහොමද මෙතෙන්ට එන්නේ ැන් ක්කම ැ ඔබහන්ස තාම විශිෂ්ට කාරණයක් කිව මේ කොච්චර ැුණනත් අපට මදි කියනක දැ සරලොව හිතුත් මහා බෝජන සාලාවකට ගිහිල්ලා. ඉහිතින බෝජන ොක්කොම දැක්කහම අපට මා රාසාාවක් හිතෙනවා. හැබයි අපිට ඒ බෝජනසාඉතා අ ඇතේ තියාගන්න පුළුවන් පොඩි පි නාානක් කරන්ගෙහිෙල්ලා. අපට බෙදාගත්තහාව බෙදාගට කාලා යරුණුහම තේරනවා මේ කොච්චර බෝජන තිබුණත්මේ අනේ මංග හලතයන මෙිච්චරණය කියලා යමගැන. අපිට දැන් ඒ බනපද එතනම එසනම තේරුණණය ඳදුරන්නේ ඉගැන අපේ ඒ මනවභාවයක් හැදුු ොත්මේ ලෝකේම ඉතනින්ත් ඇයි අපි ප්‍රවිශයක් ගන්න ඇත්ත දැන් බතුමා සදාහන්කරපුද එහත්තරම දැන් අපි දානයකෙරෙ ොහෝේවා හමනත්ත මංගල උත් ශලාාවක වේවා වැඩිපුරම කෑම තියනෙ කොහෙද. ඩිපුරම කැමතින්නේ ඩස් පින්නකි එකඇන අර මිනිස්සුන්ගේ ඇසකන දවනාසේ ශරීරමවා පනවන්න ගිහිල්ලා අර දකිනදේ ඔක්කොම යාහිතන මට මේක ආහාරයට ගණ්ඩ පුළුවන්කෙල දෙ අර තියෙන හැමදේම ඔක්කොම තමන්ගි පිගන්නට බෙදාගන්න හැබැයි අතෙන්න්නගේ අට පසේ තමට තරෙන නෑ මට ම මේ ෝසිියල්ලක් හරයට ගන්න බෑ කියලලා අර සියල්ල අපි අපත දෙමීමක් සිද්ධ කරන. තවට සාමාන්‍යෙන් මිනිහකුට හිතාන්න පුළුවන්ම් එක අවස්ථාවකද අපඒ බත්තඇයටයක් විකරු. එක බත්තටයක් විසිකරොත් අපේ ලංකාවන්න මිනිස්සු අපි කෝටි දෙකක් කියලා ඒවත් මිලියන විස්සක් කියලා කිව්වෝ දකඩ මෙන්න මේ මිලියන විස්සම එක දවසකට එක බත්තටේ ගානය විසිකරොත් බත්තට මිලියන විස්සක් විසිවේනවා එකවේලගට නේද. එතකොට මේ අපතේ හරින්නේ මොනවදම ඒ අපතේ හරින්නේ අපි අර රැස්කරගාත දානය හැබැයි මේ අපතේ හරින්නේ අර අනිත ්‍යතාව ම හර හැම නෙව. ඒ ඒ අනි්‍යතාාව යුක්තව අතහැරීමක් නෙවෙයි මේ කරන්න. මේ කරන්නේ සම්පූර්ණ ඒ අවබෝධීන් තොරව කරන කටයුත්තතම මේ කරන්න. දකට අපි දැන් අර පාර්මිතාපුරන්න අපි ලොකූ පරිශ්‍රමයක් දරන්නට ඕන කිලිකීන් දයිදකට අපි අවසා අසේමන් සඳහන් කරන්නේ අපට ධාන පාර්මිත සම්ූර්ණ කරන්න පුරුවන් සරල්‍රමයඇතිේ. ඒ මිනිස්ුල් ලකෝට තනාන අපට මුදල් නෑ විදිහට කරන්නේ කොහොමද අපි කෝව දාන පාරමිතාව සම්පූර්ණ කරන්න කෙ දසරල උදාහනි දවසට තුන්වෙලා අපි ආහර ලබාගන්න. අඩුම තර්ම දෙවේලාක්හර ලබාගන්න දැන්කාලි හටියට. ඒ නිසා එදකොට ඒ ආහාරාපි යන බව කරලා අපි අවසානයේ දී මේ අත හෝදලම ඉන්දුල් පිංගාන විසි කරන. මෙ මේ ඉන්දුල් පිගාන්න තුළ තියෙනවා මිලියන ගානක ආහාර කොටස්. අ ඉදුල් වතුර තුළ එකුතු වෙලා. අප මේ ඉදුල් වතුර ටික විසි කරනවා එලියට ඇැබැයි මේ ඉඳල්වතුරටි බිමට වැටනාට පස්සේ මේ අර මිලියන ගානක ආහාර අංසුකොටස් මේ පොළොවෙ ඉන්න විධ සත්තුව ආහාරයට ගන්න සුද්‍ර ජීවිී හාරිරයට ගන්න. ගොට දැන් මට මේක පාරමිතාව බවට පත් කර ගන්න පුළුවන් මං ඒ විසිකරන හැමවෙලාවකම මම හිතින් හිතුවොත්. මේ විසිකරන ආහාරටික යම් කිසි සතෙකුගේ ආහාරයක් බවට පත්වේ වේවා. අත්තේගේලා පාරමතාවක් බවට පත්කරගෙන අනුමෝ දං වෙලා මං ඒ වතුරටික විසිකන් අරසාතතු ටික හාර ගන්නකොට ඒක කුසලේමට ලැබෙන සරලදේකෙන් සරල තැනකින් පටන් ගන්න පුළුවන් ඔන්න මේ අපි හැමෝම ජීවිතයේ දෙපයිල් දෙවේලක් වෝ තුන්වේලක්ත් හමුවෙන තැනට අපේ දහම්සාගච්චාව ගෙනවා තමයි අපේ පැවැත්ම සඳහා ගන්න ආහාර පිංාන මෙතරින් අපිට පුළුවන්නන් යම් දෙවල් වෙන් කරගන්න පුළුවන් අපට ඔන්න ලිුත් කරන්න ලුවන් මේ සතුන්ට හරි කාට හරි කියලා. අපේට හිමි දේවල් ම නන ධනිවල දන් නිසල බත් සරලුවක්වක් දන් දෙන්න ඕන කියලා හ ප්‍රකාශයක් තියනවා අපි බුදු දහමට න ගැනීම ජරපිසික මහත්ම අපට නාඩක් දෙන්නම් මේකතමයි අභියෝගය. අපි අලුතින් හිතම නේද අලුතින් හිතකයි අලුතින් මනසකොයි හදාගම නේදම. අලුත් මනසක් හදාගන්න සුදුසු කාලේ දැ ඇවිල් තියන්නේෙ මොකද අපිට අත්දැකින් තියෙනන දැන් වසර ගණනාවකින් දලා පි මහත් වූ මානසික පීඩනයකින් සහ මානසික විකෘතිතාවයකින් තමයි මේ බෙසක් දක්වා පිදැ ඇවිල් තියන්නන්නේ අුරුද්දත් අපි පහුළලා අවුද දැන් ඉවරයි ඒ ඉවරව නාඒකත් අනිත්‍යයි ඉවරයි අරවුතුමකි වෝගේ ගෙනපයදුන් දැන් කිලුට වෙලා සමහරයව ඉරලා සමහරය පාට වෙනස් වෙලා. නවත් මේ අපි තේරුම් ගන්න මෙතන ද අපිට අවශ්‍ය කරන්න මම හිතන්නේ අපේ මිනිස්ුගාව අපි ගාව නැති ප්‍රධානමදේ තම ඉවසීම. ඉවසීම කියන මේ ගුණධර්මය පුහුණු කළොත් අපිට හොඳ වෙසක් එකක් දකිඩ පුළුවන්. ඒවගේම සාමූහිකත්වය තුළ ඉඳගැන කටයුතු කලොත්න් අපිට හොඳ වෙසක්ක එකක් දකින්නඩ පුළුවන්. ඒවගේ බුද්දු ගුණ හරියට සිහිපත් කරලා බුදු හාමුදුරුවන්ගේ බුද්ධ රූපය දැකලා ඒකට. ආලෝකයේ සපේනයකට වඩා බුදුරජාණන් වහන්සේ දේශනා කරමුන්නේ මේ නිර්මල දහමට අපි අනුගත වෙන්නේ කොතනින්ද. සීලය සමාධිය ප්‍රඥාව කියන මේ බුදු දහමේ මූලික පුරුෂාර්තයන් කරා අපි කොහොමද ළඟා වෙන්නේ කියන මෙන්න මේ පරමාර්ථයට යන්නට නම් අපි තුළ සාමූහික භාවයක් ඉවසීමත් ඒගේ අපි තුළ පරිත්‍යාග්‍යත් ඒගේ හොඳ. ධාර්මික සිතුම් පැතුම් ඇති වෙන විදිේ පරිසරයක් ගොඩ නගෑ ගැනීමත් අවශ්‍ය ඒකට අපේ ගෙදරින් අපිට පටන්ගන්න පුළුවන් ඒ අපේ ගෙදරින් පටන්ගන්නපුුව අපේ මගිය ගෙදර තුළ ඇතිවෙන්න ඕනේ අපි අද ලයි්බිල වැඩි වැඩි කියනවා ලයිට් බිල වැඩිනං අපි සාමූහිකව මේ නතර කරගන්න ටන ගෙදර තුළ මගේ කාමරයක ඉතරක් නිවාගන එලියටාවට වැඩක්නේ අනිත්ය නොකරනවානම් අපි එක කරන්න ඕන ඒ විදියට අපි සාමූහික සිතුවිලිවලින් ඒගේ නිරන්තරේෙන් දැන් අපි ගොඩක් ඇත්වෙලා තියෙන අපේ දරුවෝ ම විශේෂෙන් අපේ ස්වාමන්වහස ඔවහන්සේ හම වෙලාවකම ධර්ම දේශනාවලදී මතක් කරන්න මම බෞද්ධායතනයක් කරන නිසා ම දන්න බොහ වෙලාට බුදුන් වදිනා අද ඩුවේ ගෙනයනවා. උදේ වස බදු වදිනාය අඩුයි. මුදු බුදුගුණ සෙහිකරන අය අඩුයි. මේ උතුම් පුද්ගලයක් පිළිබඳ කතා කරනයි අඩුයි. අන්නේ අඩුවීම නිසා අපි පරිහානියට පත් වෙනවා. අපි හැම වෙලාවකම ගොඩ ගසා ගැනීම සහ. අපි ැස්කර ගැනීම පිළිබඳවත් ඒ පිළිබඳව ආඩම්බරවෙනවා මිසක් අපි මේ දහම තුළ ජීවත්ව නිරෑ නිසයි හැම දෙනාට මේ උතුම් වෙසක් පුන් පොහේ දවසේ අපි මතත් කරනවා විශේෂෙන්ම ප්‍රියකරුද්දේ අගය කරන්න අත්පත් කර ගැනීමේ ආශාවෙන් තොරව එතකොට ඔබට ප්‍රඥාව පහලවෙ. නිරන්තරෝම දහමම කියවන්න දහමහිමැහැසිරෙන්න්න. ඔබ ජීවිතය වෙනන්නස් වනවා ඕනු මානයි. අද රීම පිබඳ ා කල රදර හට ස්ථගිය. කොන්වස්්‍රී මචලින් දාරා මාධී පති කොන් සිද්ධාර්ථ විද්‍යයාලේ විදුහල්පති ශ්්‍රපතිය අවසරයි නමකට පජ ර පොතන සුමනසිරේ ගෞුණය ස්වාමන් වහන්සේ වැඩම කලා පුන් පහෝ දින වැ සරහන සාර්තකර හන්සේ පි ෝද කරන වහන්සේ චර ජීවන පර්ත් කරමෙන් නමස්කා පුර තු තිය පිරනමන ප හ රන අවසරයි. එතකම හපතලේ නිකපපු භක්ෂුපහු ධර්මායත ්‍යාස විද්‍යාලේ ලක කාධිකාරයන්ුද ප්‍රශ්‍ර ලකාේ පල මිත්‍රොත් සන්දී සබන්ධකාරක ශපතයේ ඇතිකාචාරය වජිර රූපසිංහ මහත්මමාද මසා කච්ඡාවේද මේ දහම් පන්රු අද බදාාදුනය නින්නාද සංවාදී ස්තුූතියි තෙරන් සරම් පර්ථනා කරනවා. හිතුතුනි හරි සරලදයක් අපේ සිතෝ බලගතියාගන්ඩ මේ බහ පූජනය සිතක්. ඔබ අහස දෙස බලන්න ඒ හඳ ඒ වෙසක් සඳමයි මේ තියෙන්නේඒ තතාගත සම්බුදු ප්‍යාණන් වහන්සේගේ ත්‍රයි මංගල්ලයේ සිද්ධ වනේ මේ හසයට ඒ වෙසක් හඳ එහමයි හැබැයි වෙසක් සඳයට ඉන්න මිනිස්සු වැරදි දෙවල් මි්‍යාවේ ගිරිල්ලයින් වනම් සත්‍ය කරා. ඇතන් අසත් එයින් වනන් සත්‍ය කරාන්න. මිත්‍යාවයි වනම් විද්‍යාව කරයන්න ඔවන්ට ඥානය. ශක්තිය පහලවේ වාකල් පාර්ථනා කරමින් හෙටසිට වැඩි වැඩියෙන් දහමට ලැඹුරුවන් අපේ ආරාධනය චරයි අධ්‍යාත්මය කියන්නේ ඒයි ආධ්‍යාත්ම මිනිසකු තලනමු. බට පින් බර සෝබර රාත්‍රයයක්කුතු මෝතෙරුුණේ ආශුරාධදේ ප්‍රර්ථර කරනවා නින්න අාද සංවාධයෙන් අද සමුගන්වා අපිගගේල්ලන් අන්තතිරවන් සරණයි.